හරිද පුතාලා? පද්ධති සියල්ලම දරුවන් සූදානම්ද? හරි. හරි. කැමරා ඔන් කරන්න හැමෝම. පුතාල දුවලා හැමෝම කැමරා ඔන් කරන්න. අද මේ පොඩක් සූම් මීටින් ආරම්භ කිරීමේ පොඩි දෝෂයක් තිබුණා. අර ඇප් එක හරහා සූම් මීටින් ඔන් කරන්න බැහැ. එහෙම ගැටලුවක් ආවා. දැන් හරි කොහමරි මීටින්ස් ටික ඔන් වෙලා තියෙන්නේ ඔක්කොම. පද්ධති කීපයක් ඔස්සේ දරුවෝ සම්බන්ධ වෙනවා. මට මේ පද්ධති කීපෙම මේ වටේට පේනවා. හරි. හැමෝම කැමරා ඔන් කරන්න පුතාලා දුවලා. හරි. හැමෝම. මට හැමෝම පේන්න ඕන. හරි. පුතාලගේ ගොඩක් මීටින්ස් වල ෆෝකස් මෝඩ් එක ඔන් කරලා තියෙන්නේ. එතකොට පුතාලට සර්වර් විතරයි පේන්නේ. පුතාලට වෙන කවුරුවත් පේන්නේ නැහැ. හේතුව මේ අපිට මේ මාසය තුල මෙහෙම තමයි යන්න වෙන්නේ. හේතුව තමයි පුතා මේක අපි ෆ්‍රී ලින්ක් එකක්, ෆ්‍රී සූම් ලින්ක් එකක් ගෲප් එකට channels වලට දාලා එහෙම කරනවානේ. ඊළඟ මාසෙන් පස්සේ වෙබ් අඩවිය ඇතුළට ගියාම දැන් Apex එකේ දරුවෝ නම් වෙබ් අඩවිය තුල ඉන්නේ. Apex online.tech වෙබ්සයිට් එක තුල ඉන්නේ ඒ හරහා සම්බන්ධ වෙන දරුවෝ. නමුත් අනිත් ඒවා එළිය තමයි links දාලා තියෙන zoom links. ඒක නිසා තමයි focus mode දාලා තියෙන්නේ. මේ අපි ඊළඟ මාසේදී වෙබ් අඩවිය ඇතුලේ වැඩ කරනකොට පුතාලගේ මයික් ඔන් කරලා කැමරා ඔන් කරලා හැමෝම යාළුවෝ පේන විදිහට ඔන් කරලා කරන්න පුළුවන්. එතකොට මේ අපි ආරම්භක දවස් නිසා මෙහෙම කරගෙන යමු. එහෙනම් පුතාල දුල කවුරුත් නැගිටින්නකෝ ආයිබෝන් කියන්න. හරි. නැගිටින්න කවුරුත්. එහෙනම් හැම දරුවෙකුටම සුබ සන්ධ්‍යාවක්. හැමෝටම බුදු සරණයි දේපිහිටයි. අපි අද හොඳට රසවත්ව මේ සාකච්ඡාව හොඳට කරගෙන යමු. හරි. එක සැරේට ආයිබෝන් කියමු. 1 2 3. හරි. ආයිබෝන් පුතේ. හරි. කවුරුත් වාඩි වෙන්න. සර් අපිට කරන්ට් එක නැහැ, කැමරා එක ඔන් කරන්න විදියක් නැහැ. හරි පුතේ. කමක් නැහැ. දැන් මේ වෙනකොට ආයෙමත් රට තුල දිනකට පැය දෙකක්මාරක් එහෙම විදුලි විසන්ධීම් වෙනවා. එහෙම වුණා කියලා කිසිම දරුවෙක් කලබල වෙන්න එපා. පුළුවන් තරම් සජීව පන්ති සම්බන්ධව උත්සාහ කරන්න. බැරි නම් පන්ති වේලාවෙන් පස්සේ පැය 24ක් විතර වගේ යනකොට රෙකෝඩින් එක වැටෙනවා. වෙබ් අඩවි වල ඉන්න දරුවන්ට වෙබ් අඩවියේ ඒ ක්ලාස් එක යටතේ වැටෙනවා. ටෙලිග්‍රෑම් චැනල් එකේ ඉන්න දරුවන්ට ටෙලිග්‍රෑම් චැනල් එකට මේකේ රෙකෝඩින් එක වැටෙනවා. හරි. ඒ නිසා කවුරුවත් අතරමං වෙන්නේ නැහැ. පුතාලට මගහැරෙන්නේ මොන කොටසද? ඒ කොටස රෙකෝඩින් එක විදිහට බලන්න පුළුවන්. හරි නේද? හරි. ඉස්සර වෙලාම දැන් මම ෆිසිකල් පන්ති පටන් ගත්තා. ෆිසිකල් පන්ති පටන් ගත්තම දරුවෝ දවස් දවස වැඩි වෙනවා. දැන් මම හිතන්නේ ශාලාව ඉඩ නැති වෙන්න පුළුවන් දවස් හති දෙකක් විතර වගේ යනකොට. පළවෙනි දවසේ දරුවෝ කොටසයි හිටියේ, දෙවෙනි දවසට තවත් වැඩි, තුන්වෙනි දවසට තවත් වැඩි. ඒ රණේ තව සති දෙකක් විතර වගේ යනකොට ඒ ශාලාව ඉඩ නැති වෙයි Apex ආයතන. සවුන්ඩ් හවස දෙකමාර හතරමාර පන්තිය. ඉතින් මේ ඒ දරුවන්ගේ මම පොත් හදාගෙන ආපු දරුවන්ගේ පමණක්. මම පුතාට පොත් හදන විදිය පළවෙනි දවසේ ලොකු වෙලාවක් අරගෙන කතා කරා. පොත් හදාගෙන ආපු දරුවන්ගේ පමණක්. පොත් හදාගෙන ඇවිල්ලා තිබුණේ අලුත් දරුවෝ ගොඩාක් ඇවිල්ලා හිටියා. ඒ දරුවෝ මේ සතිය පොත් හදාගෙන ඊළඟ සතියනකොට ඇයි අපිට පොත් ඕනනේ, පොත් ටික ඕන, ෆයිල් කවරේ ඕන. ඉතින් අපි වැඩ කරා. ඒ හදාගෙන ආපු දරුවෝගේ විතරක් ෆොටෝස් කීපයක් අරගෙන මම සීමා සහිත ෆොටෝස් ප්‍රමාණයක් අරගෙන පුතාලගේ ටෙලිග්‍රෑම් චැනල් එකට දැම්මා. බලන්න. හරි. දැන් ඉතින් මට ඕන මේ මගේ ඔන්ලයින් ප්ලාට්ෆෝම්ස් වල ඉන්න දරුවෝනේ. ඉතින් මේ දරුවොත් හැමෝම එකම විදිහට වැඩ කරන්න ඕන. හරි නේද? ඒ නිසා මේ මට පුතාලගෙත් පොත් ටික හොඳට තියනවද කියලා බලන්න ඕන. අපි පොඩ්ඩක් පොත් ටික තියනවද කියලා පොඩ්ඩක් බලාගෙන ඉමු. සියලුම පද්ධති වල ඉන්න දරුවෝ කොබලන් පොත් හදපු දරුවෝ චුට්ටක් අත ඔස්සලා මට කියන්නකො. පොත් හදපු දරුවෝ අද මලුතෙන් ආපු දරුවෝ පොත් හදලා නැතුව ඇති. අද ඒ දරුවොන්ට කලින් සතියේ ක්ලාස් එකේ රෙකෝඩින් එක බලන්න වෙනවා. හරි. මොකද කලින් සතිය අපි පැය දෙකකට දෙකක් නේ දෙකකටත් වැඩි කාලයක් අරගෙන පොත් හදන විදිය ඔක්කොම කිව්වා. ආයෙමත් අද ඒක මුල ඉඳන් කියන්න බෑ පුතේ. ඒකට අද දවසේ අපිට පාඩමේ වැඩ කරගෙන යන්න එපා. ඒක බලන්න පුළුවන් ගිය සතියේ රෙකෝඩින් එක. ඒ රෙකෝඩින් එක කොහෙද තියෙන්නේ? apexonline.lk වෙබ්සයිට් එකේ තියෙනවා. ඒ වගේම පුතාලා ටෙලිග්‍රෑම් channel එකක ඉන්න අපේ විද්‍යාව පන්තිය ටෙලිග්‍රෑම් channel එක තුන ටෙලිග්‍රෑම් channel එකේ තියෙනවා. අද කණ්ඩායම් කීපයක් අපි පටන් ගත්තා. පටන් අරගෙන දැන් මේ online දරුවෝ අද තමයි ඔක්කොම එකතු වෙන්නේ අච්චුපතේ වැඩ කරන්න. විෂය නිර්දේශයේ වැඩ කරන්න. අච්චුපත ඕනේ නැහැ.
තාම ඉස්කෝලවලින් දීලා නැතුව ඇති නමුත් අච්චුපොතයි ටීචර්ස් ගයිඩ් يعني පහුගිය විභාග ප්‍රශ්න පත්‍රය ඒ ඔක්කොම ඇස්සුවෙන් තමයි පුතාලගේ නෝට් එක හදලා තියෙන්නේ. يعني පහුගිය වාර විභාගවලදී يعني හය ශ්‍රේණිය පළවෙනි වාරේ දෙවෙනි වාරේ තුන්වෙනි වාරේ වාර විභාගවල තියෙන පේපර්ස් වල තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් විදිහ තමයි මේ සටහන හදලා තියෙන්නේ මම. අද මේ සටහන තමයි පුතාල දැන් ලියනවා තියෙන්නේ. ඉගෙනගෙන ඉවරලා ලියනවා. හරිද? එතකොට මේ අර රෙකෝඩින් ටෙලිග්‍රෑම් channel එකට වෙබ්සයිට් එකට වැටෙන එක නිසා ඒ හරහා අතපසු විච්ච බලා ගන්න පුළුවන්. දැන් මම පොත් හදපුවා මොනවද කියලා පුතාලගෙන් පුතාල මම පොත කියනකොට මට පොඩ්ඩක් පේන්න. හරිද? හරි. පද්ධති කිහිපයක් ඉන්නවා. හැම පද්ධතියකින් මට උදව් කරන්න පුතාල. හොඳේ? හරි. එහෙනම් අපි ඉස්සරේලා බලමු මේ අපි 6 වසරේ අපිට පාඩම් 11ක් තියෙනවා කියලා කිව්වා නේද? පළවෙනි වාට පාඩම් 3යි දෙවෙනි වාට පාඩම් 4යි තුන්වෙනි වාට පාඩම් 4යි ඔක්කොම 3යි 4යි 4යි ඔක්කොම එකතු පාඩම් 11යි. ඒ පාඩම් 11 ලියන විෂය නිර්දේශයේ පොත. පොළ පාටින් කවරේ දාලා විෂය නිර්දේශයේ කියලා ලියලා නම ශ්‍රේණිය නේද? සයන්ස් විද්‍යාව කියලා ලියලා ලස්සන විද්‍යාත්මක රූපලවල ඉති කවරේ දාගෙන අර CR පොතේ පිට කවරේ ඇතුල් පැත්තේ කොලයකුත් අලවන්න කිව්වා. ඒවත් අලවල තියෙන්නත් ඕන. හරිද? අපි අන්නේ පොත බලමු ඉස්සරෙලා. ඊට පස්සේ අපි වැඩ පටන් ගමු. කොහොම බලන්න කැමරාවට අල්ලන්නකො. කැමරා ඔන් කරන්න පුළුවන් හැම දරුවෙක්ම කැමරා ඔන් කරලා පෙන්නන්නකො. මොනවයි ස්පොට්ලයිට් කරනවා. ඔන්න යාළුවෝ ටිකක් මම ස්පොට්ලයිට් කරනවා. කොහොම තියාගෙන පුතා? එතකොට අනිත් යාළුවන්ටත් පේනවනේ. පන්තිය හැමෝම වැඩ කරන්න ඕන. හරි. අපේ ටෙලිග්‍රෑම් channel එකට ගිහිල්ලා බලන්න ෆිසිකල් ඉන්න දරුවෝ පොත් හදලා තිනු. ඉතාලම ලස්සනයි. දැක්කට පස්සේ ආසෙ හිතෙන වැඩ කරන්න. හරි. ඔන්න පොත් මට පෙන්නන කැමරා ඔන් කරන දරුවෝ ස්පොට්ලයිට් කරනවා. හරි 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 බලන්න කෝ පුතාල මේ හරවගෙන යන්නකෝ කෝ බලන්න හරවන්න එපා චුට්ටක් ඉන්න. එතකොට මේ තියෙන කොළපාටින් කවරේ දාලා විෂය නිර්දේශය කියලා ඉහලින් ගියලා තියෙන්න ඕන. ඊට පස්සේ ලස්සන විද්‍යාත්මක රූප අලවල සම්පූර්ණම ලියලා ශ්‍රේණිය හය ශ්‍රේණිය කියලා ලියලා නේද? විද්‍යාව සයන්ස් කියලා ලියලා ඉති කවරේ දාලා තියෙනවා. හරි. දැන් පොත පොඩ්ඩක් හරවන්නක පුතේ. පළවෙනි පිට හරි කවරේ හරි කවරේ පිට කවරේ ඇතුල් පැත්ත බලන්න ඕන. ආ රයිට් නියමයි. ඔන්නම හරවල තියාගන්න. බලන්න පිට කවරේ ඇතුල් පැත්තේ තියෙනව නේද අර විභාගවල ලකුණු සටහන් කරන ටේබල් එක අලවල තියෙනව නේද? දෙවනි පැත්තේ තියෙනව නේද හය ශ්‍රේණියේ මුළු අවුරුද්ද පුරාටම සාකච්ඡාට ගන්න තියෙන විෂය නිර්දේශය කොළයලවල තියෙනවා. හරි. මම ඒ කොළ දෙක ටෙලිග්‍රෑම් channel එකට පවා දාලා තිබුණා. හරි. දාලා තිබුණා මම දැන් සතියකට කලින් ගම් පැහැදිලි කිරීම කරා කණ්ඩායම් කීපයකදීම දරුවෝ මේ විදිහට සූදානම් වෙන්න කියලා. හරි නේද? හරි. ඒතර අද ලියනවා නම් ලියන්න ඕනේ කොතනද? අපේ පොත් හදපු දරුවෝ මට පෙන්නන්නකෝ දැන් ඊළඟ පිටුව හරවලා පොතනින්ද අන් රයිට් ආයමත් මුලට ගිහිල්ලා පෙන්නන්න පුතේ අනිත් යාළුවන්ට බලාගන්න දැන් ඔන්න පිට කවරේ තියෙනෝනේ පිට කවරේ ඇතුල් පැත්තේ අර ටේබල් එක තියෙන කොළ යාළවල තියෙනෝනේ අනිත් පැත්තේ විෂය නිදේශය තියෙනවා එහා පැත්තේ හැරෙව්වා එහා පැත්තේ අරවල මේ පළවෙනි පැත්තේ ලියන්න දෙවෙනි පැත්තේ ඉඳන්ද දෙවෙනි පැත්තේ ඉඳන් ලියන්න අද දවසේ සටහන් ලියන්න එතන ඉඳන් ඒතර අදම අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නව නම් පද්ධති වල එතකොට දැන් මේ පොත් ඔක්කොම දැන් කලබලයට හදන්න බෑනේ. උතර පිටු 120 පොතක් තමයි පිටු 120 CR කන්ට්‍රෝල් පොතක් තමයි ගන්න කිව්වේ. කොළපාටින් කවරේ දාලා මේ විදිහට ලස්සන විද්‍යාත්මක රූප අලවලා ඔය විදිහට ලියලා හදලා ගන්න තියෙන්නේ. එතකොට අර කොළ දෙක අලවන්න ඉඩ තියලා එහා පැත්තේ පිටු හරවලා දෙවෙනි පිටු ඉඳන් ලියන්න. ආයමත් පොඩ්ඩක් යාළුවන්ට පුතේ පෙන්නනකොට ලියන තැන නැත්තම් යාළු වරද්දගෙන ඔන්න පොත හැරෙව්වා. හරි හරවල තියාගෙන ඉන්න පොඩ්ඩක් පුතේ. මට යාළු උදව් කරනවා. හරි ඔන්න පොත හැරෙව්වා. අර පිට කවරේ ඇතුල් පැත්තේ
කාගේද නිසිඳු පුතාගේ කොළ දෙක මාරු වෙලා වගේ නිසිඳු එක හදන්න හොඳේ පුතේ නිසිඳු හරි හරි මට පෙන්නකෝ සිත් මිදුව සහ මෙෂ් මිදුව අනේ සිත් මිදුව මෙෂ් මිදුව පෙන්නනවා CR පොතේ පිටකර ඇතුල් පැත්තේ අර ලකුණු සටහන් කරන ටේබල් එක අලවල තියෙනවා එහා පැත්තේ විෂය නිර්දේශය පාඩම් 11 කොළේ ඒ ඔක්කොම ටෙලිග්‍රෑම් channel එකට දාති හරි ඊට පස්සේ හරවන්න ආයමක් අන්න පිටුව හැරෙව්වා අරවල හරවපු පැත්තෙම ලියනවද නෑ ඒක ඉඳ තියන්න කියලා කිව්වා අර දෙවෙනි පැත්තේ ඉඳන් ලියන්න දෙවෙනි පැත්තේ ඉඳන් තමයි අද සටහන් ලියන්න ඕනේ හැම දරුවෙක්ම හරිනේ හරි ඒ පොත හරි හරි පුතේ thank you උදව් කරපු දරුවෝ අපේ දැන් මේ පැත්තේ පද්ධති වල දරුවෝ ඉන්නවා හරි මේ පැත්තේ දරුවෝ මම මේන් මීටින් එක මෙහි මේ පැත්තේ තියෙනවා අනිත් මීටින් එකේ කෝ බලන්න මට පේනවා නවින්දිදුව ඕ යේෂික දුව මනුකි දුව සෙනුල් පුතා ඉත්මි දුව දිනුලි සෝහාන් හරි කො පුතා පෙන්නන්න මට පොත කැමරාවට අල්ලන් මං කැමරාව ඔන් කරන් ඉන්නේ යාළුවන්ගේ නම් විතරයි කිව්වේ හරි හරි ලස්සනට කොළපාටින් කවරේ දාලා හදලා තියෙනවා හරි හරවන්න පළවෙනි පිටුව පුතා පිට කවරේ ඇතුල් පැත්තේ අර ලකුණු සටහන් කරන ටේබල් එක ලැබුවද හරිනේ හරි යේෂික දුවගේ මම හිතන්නේ වැරද්දක් තියෙනවා යේෂික දුව ඒ කොලේ යලවන්න ඕනේ අර ටේබල් එක කොලේ තමයි පිට කවරේ ඇතුල් පැත්තේ යලවන්න ඕනේ හොඳේ හරි එතකොට පළවෙනි පිටුව යලවන්න ඕනේ විෂය නිර්දේශය කොලේ අලවලද තියෙන්නේ පුතා හරි හරි එතකොට සටහන් ලියන්න පටන් ගන්න කොතන ඉඳන්ද ඒ කොලේ හැරෙව්වා එහා පැත්තට අරවල එහා පැත්තේ ලියන්න නැතුව දෙවෙනි පිටුව ඉඳන් ලියන්න පටන් ගන්න හරි නේද හරි ඒක තමයි විෂය නිර්දේශය ලියන පොත හරි ඊට පස්සේ මේ මට පෙන්නන්න මේ පුතාලා මට පෙන්නන්න කොළපාට හෝම්වර්ක් පොත කොළපාටින් කවරේ දාලා කොළපාටින් කවරේ දාලා ලස්සන විද්‍යාත්මක රූපවල තියෙන gedara වැඩපොත හෝම්වර්ක් පොත පිටු 40 CR පොත පිටු 40 CR පොත ඒක නම් ඇතුලේ කොළ අලවන්න නැහැ කො බලන්න හෝම්වර්ක් පොත පෙන්නන්න හෝම්වර්ක් පොත ගෙදර වැඩ කියලා ලියලා තියෙනවා මේ වගේ පිළිවෙලට වැඩ පටන් ගන්න ඕන අලුත් වසර ඉඳන් හොඳේ හැමෝම තව කො කැමරා ඔන් කරන යාළු විතරයි මම ස්පොට් ලයිට් කරන්නේ හරි තව ඉන්නවද කැමරා ඔන් කරන යාළු විතරක් ස්පොට් ලයිට් කරනවා හරි බලන්න පුතාලට පේනවා ඇති මේ බලන්න සිතුමි දුව පෙන්නනවා ඊට පස්සේ නිසිඳු සිතුමි දුවගේ මම හිතන කැමරාව ඔන් වුණාට පේන්නේ නැහැ හරි කොළපාටින් කවර දාලා ගෙදර වැඩ හෝම්වර්ක් කියලා ලියලා පිටු 40 තනි රෝල් CR පොතක් හරි නේද හරි හරවල පොඩ්ඩක් පෙන්නන යාළුවන්ට පොඩ්ඩක් පුතා ඒක ඇතුල් පැත්තේ මුකුත් අලවන්න කියලා කිව්වේ නෑ පොත හදන්න විතරයි කිව්වේ පොත හදන්න විතරයි කිව්වේ හරි නේද හරි තාම හෝම්වර්ක් මුකුත් දුන්නේ නෑනේ හරිනේ හරි හරි එතකොට මේ පැත්තේ තව කවුද ඉන්නේ කවුද අපේ මනු කිදුව පෙන්වන්න පුතා ෂෙනුල් පුතා කිත්මි නවින්දු නවින්දි සොහාන් යෂිකා දිනුලි හරි හරි නේද හරි ඔන්න කැමරා ඔන් කරන් යාළුවෝගේ පොත් බැලුවක් කො බලන හරවලක් පෙන්වන්න සර්ට පුතේ අනේ විඳි සෝරි නවින්දි හරි හරි පොත හරවලක් පෙන්වන්න හරි හරි ඊට පස්සේ යමු අපි හරි පුතේ හරි ඊට පස්සේ අපි යමු ඊළඟට ෆයිල් එකක් හදන්න කිව්වා කො ෆයිල් එක කො බලන්න පෙන්වන්න ෆයිල් එක මාසික පරීක්ෂණ හා වාර පරීක්ෂණ ෆයිල් එක මොකද විභාග 9ක් විභාග 12ක් තියෙනවා මාසික පරීක්ෂණ විභාග 3යි ටර්ම් ටෙස්ට් පේපර්ස් 3යි ඔක්කොම විභාග 12ක් ඒ ෆයිල් ක ඒ විභාගය ඉවරනින් පස්සේ ඒ පේපර් එක අරගෙන ඒ ෆයිල් එක ඇතුළට දාලා මොනවන්න ඕන කියලා කිව්වා
කාඩ්බෝඩ් ෆයිල් එක අරගෙන කොළ පාටින් කවර දාලා ඉහළම මාසික පරීක්ෂණ වාර පරීක්ෂණ කියලා ලියලා නම ශ්‍රේණිය සයන්ස් විද්‍යාව කියලා ලියලා ලස්සන රූපවලලා ඉති කවරේ දාගන්න කියලා කිව්වා. කොයි ෆයිල් කවරෙත් පෙන්නන්න. ඒතර මම මේ පෙන්නන්නේ මේක නැත්නම් මට හරි දැන් පොත් හැදුවනේ කියලා මට දැන් කෙලිමු ගන්නන්න යන්න පුළුවන්. නමුත් මට කියන්න ඕන හැම දරුවෙක්ම මේ තත්ත්වයට පත් වෙන්න ඕන කියලා. නැතු මොනවා හරි පොතක ලියන්න එපා. පිළිවෙල නීච් එකනේ හරිම වැදගත් ඉස්සරහට වැඩ කරගෙන යද්දී. පොත් මේසේ හරියට පිළිවෙලට තියෙන්න ඕන, පොත් රාක්කේ පිළිවෙලට තියෙන්න ඕන. මට මේ ෆයිල් කවර් පෙන්වන්න පුතා. මාසික පරීක්ෂණ හා වාර පරීක්ෂණ ෆයිල් කවරේ. මම මේ දරුවෝ ටිකක් ස්පොට්ලයිට් කරනවා, කැමරා ඔන් කරන් ඉන්න දරුවෝ. දරුවෝ උත්සාහ කරන කැමරා ඔන් කරන්න. ලබන සතියේට එහෙම හදා ගන්න. को බලන්න මෙන්න ෆයිල් එක මම ස්පොට්ලයිට් කරනවා. හරිද? හරි බලන්න පුතේ. හරි බලන්න මේ තියෙන්නේ මාසික පරීක්ෂණ හා වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර ඇතුළත් කරන ෆයිල් එක. කොළ පාටින් කවර දාලා ඉටි කවර දාලා ලස්සන විද්‍යාත්මක රූපවලවල තියෙනවා. තරවල පෙන්නන්න. ඇතුළේ පුතා. ඇතුළේ මුකුත් නැහැ තාම. පංච් කරලා සිදුරු කරලා හදාගන්න. පේපර්ස් කරයින් පස්සේ ඒවා අමුණ ගන්න. හරි නේද? හරි. ඒතර මෙහෙම පෙන්නන්නේ අනිත් යාළුව හැමෝම මේ තත්ත්වෙට පත් වෙන්න ඕන නිසා. අද හැමෝම හැම දරුවෙක්ම මගේ ඉගෙන හැම දරුවෙක්ම මේ විදියට ඔක්කොම ටික සම්පූර්ණ කරලා තියෙනවා. හරිනේ? ෂෙනුල් පුතා හරිනේ? නවින් දිද්දුව හරිනේද? ඉත්මි දුව ඔන්න මට පොත් පෙන්වන දරුවෝ. ඒ කියන්නේ ෆයිල් එක පෙන්වන දරුවෝ. මනුකි දුව, යේෂිකා අභිමාන්, දිනූලි හරිනේද? හරි. හැමෝම ඊළඟ සතියේට කැමරා ඔන් කරන්න පුළුවන් වෙන විදියට හදා ගන්න. හොඳයි පුතේ. හරි? හරි. තව යමු ඉස්සරහට. එතකොට මේ පොත් හදන විදිය පිළිබඳව ගිය සතියේ ක්ලාස් රෙකෝඩින් එකේ තියෙනවා. ඒක Telegram channel එකේ දාලා තියෙනවා. වෙබ් අඩවිය හරහා සම්බන්ධන දරුව Apex platform එකේ තියෙනවා රෙකෝඩින් එක දාලා ඒක බලන්න පුළුවන්. ඒකේ පොත් හදන විදිය ඔක්කොම තියෙනවා. හරි. ඊට පස්සේ ඊළඟට තව එක පොතක් හැදුවා පිටු 40ක පොතක්. ඒ තමයි ප්‍රායෝගික පරීක්ෂණ ලියන්න. Practicals ලියන්න. प्रायोगिक परीक्षण लियान हद प्रायोगिक परीक्षण लियान हद विषय निर्देश लिया नोट एक लियान लियान पाऊन पांति अभी लियान कुबरा प्राक्टिकल पोता पोटी बला මෙන්න දරුවෝ ස්පොට්ලයිට් කරනවා බලා ගන්න හැම යාළුවෙක්ම ලබන සතියේට හදන්න හොඳේ හැම යාළුවෙක්ම පොත් හදාගෙන හොඳට සම්බන්ධ වෙන්න. ඒකට වැඩ කරන්න ආසයි. පොත් ටික ලස්සනට තියෙනවා, ෆයිල් එක ලස්සනට තියෙනවා, නෝට් එක ඒතර පුතා ලස්සනට ලියනවා. ඒතර ඉගෙන ගන්න එක ආසාවෙන්න ඕන. ආස වුණාට පස්සේ හරි ලේසි ඉස්සරහට වැඩ ටික කරගෙන යන්න. හරි? නැතුව පොත නැතුව කොහේ හරි අහුවෙන තැනක කොලේක ලියලා එහෙම කරන්න බෑ. අංග සම්පූර්ණ නෝට්ස් තියෙනවනේ මම දෙමාපිය රැස්වීම ගන්නවා මාසයක් විතර උගන්නලා දෙමාපිය රැස්වීමක් ගත්තාම අම්ම හෝ තාත්තා දෙමාපිය රැස්වීමට එන්නේ පොත් ටිකයි ෆයිල් කවරේ ඔක්කම අරගෙන හරිනේ හරි ඕන දැන් මම යාළුව ටිකක් ස්පොට්ලයිට් කරා බලන්න බලන්න පුතේ මේ මාසික පරීක්ෂණ හා වාර සෝරි ප්‍රැක්ටිකල්ස් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලියන පොත අර වගේමයි කොළ පාටින් කවර දාලා ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිළිහිඳින් ලියලා ලස්සන විද්‍යාත්මක රූප අලවල ඉටි කවරයක් දාලා තමයි සූදානම් කරන් තියෙන්නේ. හරි. හරවන්න පොඩ්ඩක් හරවල පෙන්වන්න පුතාල ඇතින. මොකොත් ලියන්න එහෙම දුන්නේ නැහැ. ලියන්න දුන්නේ නැහැ. හරි නේද? හරි. හරි නේද? ඉතින් ඔන්න ඔය පොත් ටික තමයි තියෙන්න ඕන. හරි. මේ පොත් ටික තමයි තියෙන්න ඕනේ පිළිවෙලට වැඩ කරනවා නම්. හරි. පිළිවෙලට වැඩ කරනවා නම් මේ පොත් ටික ලස්සනට හැදලා තියෙන්න ඕන. හරි නේද? හරි. කොබලන් මේ පැති වලටත් යම්කෝ මම මේ කැමරා ඔන් කරන් ඉන්නේ යාළුවොත් එක කතා කරනවා යේෂික දුව හරි පේනවා ෆයිල් එක නවින්දි දුව ෆයිල් එක පේනවා
කිත්මේ අක්ලාදුව පේනවා පොත ප්‍රායෝගික පරීක්ෂණ පොත සොහාන් පේනවා පොත ෂෙනුල් පුතා ආ පොත පේනවා ඒකට තව රූපවල හා රූප තියෙනවනේ තව විද්‍යාත්මක රූප බලවන්න පුතා හොඳේ හරි මනුකේ හරි දිනුලි හරි දිනුලිගේ පුතා කැමරා ටිකක් අඳුරුයි වගේ හොඳේ අඳුරුයි වගේ හරි හරි ඒ ටික හර නේද එහෙනම් මේ අපි යමු බෝඩ් එකේ පැත්තට අපි එහෙනම් පළවෙනි පාඩම පටන් ගමු හරිනේ පළවෙනි පාඩම පටන් ගමු මේ පුතාල ගිය සතිය සෙනසුරාදා පන්තියට ආවද අපි අර අභ්‍යවකාශ ගවේෂණේ කොබලනේ මේ පන්තියට ආපු දරුවෝ ගිය සතියේ සෙනසුරාදා ඒක හැම සෙනසුරාදාකම තියෙනවා අපේ Telegram channel එකටත් link එක දානවා platform එකේ class එක යටදී දානවා ඕන තැනකින් එන්න හැම සෙනසුරාදාකම හැන්දෑවේ 6 ඉඳන් 7 මාර්ගක එදා අපි අභ්‍යවකාශ ගවේෂණ ගැන කතා කරා ඒකෙදී ෂට්ල යානාවක් අභ්‍යවකාශයට යවන හැටි කතා කරා ඒ යානාව නැවතත් පෘථිවියට ගොඩ බස්සන හැටි කතා කරා බැලුවා ඊට පස්සේ තව අභ්‍යවකාශය හා සම්බන්ධ දේවල් බැලුවා බල් බල් ඉස්සරහට ගියා හබල් දුරේක්ෂය ගැන බැලුවානේ හබල් ටෙලස්කෝප් එක ගැන බැලුවා තව අර මිල්කි වේ එක ක්ෂීරපතේ ගැන පොඩි බලන්න පොඩි රවුමක් ගියා අවකාශය තුලින් ලබන සතියේ පන්තිය පෙන්වන විද්‍යාත්මක වීඩියෝ දර්ශන ඔය ඩයිනෝසරි මදවියාම් සිදුනේ කොහොමද ඒවට හේතු මොනවද අර මහා පිපුරුම් වගේ විශ්වය ඇතුනේ කොහොමද අපේ සෞරග්‍රහ මණ්ඩලය ඇතිලා තියෙන කොහොමද ඒව බලමු ඊට පස්සේ සතියේක ප්‍රැක්ටිකල්ස් කරමු ප්‍රැක්ටිකල්ස් දෙකක් විතර වගේ දවසට කරන්නේ නැහැ ඒ සඳහා මම ප්‍රැක්ටිකල්ස් අන්තර්ගතයක් පුතාට දාලා තිබුණා ෆිසිකල් දරුවන්ට නම් ඒකේ පොත ලැබෙන්නේ නැති ඔන්ලයින් ප්ලට්ෆෝම්ස් වල දරුවන්ට මම Telegram channel එකට දාන්නම් ප්ලට්ෆෝම් එකට දාන්න ක්ලික් කරන්න ඒකේ soft copy එක ඒකේ ප්‍රැක්ටිකල්ස් 14ක් තමයි තියෙන්නේ පොතේ ඒ පොතේ ප්‍රැක්ටිකල්ස් 14ක් තමයි තියෙන්නේ මෙන්න මේ පොත මෙන්න මේ පොත මේක පිට කවරේ අදාළ වෙන්නේ නැහැ ඉසිගලෙන් දරුවන්ට මේක ලැබුණා පන්තියේදී ලැබුණා මේක අන්තර්ගතය මම දාන්න කියලා කියනවා මේකේ ලබන සතියේ නෙමෙයි ඕනේ ලබන සතියේ වීඩියෝ දර්ශනනේ බලන්න සෙනසුරාදා හැන්දෑවේ 6 7 අමාරු ඊට පස්සේ සතියේ මේක ඕනේ මේකේ ප්‍රැක්ටිකල්ස් දෙකක් විතර අපි කරමු ඒතර මෙතන මෙතන 6 වසරේ ඔක්කොම ප්‍රැක්ටිකල්ස් නැහැ මේක අර පුතාල මම සයන්ස් වලට ආස කරගෙන ප්‍රැක්ටිකල්ස් 14ක් තෝරගෙන තියෙනවා අපි අර 6 වසරට තියෙන ඔක්කොම ප්‍රැක්ටිකල්ස් ටික කතා කරන් තමයි වෙනවා ප්‍රැක්ටිකල්ස් පොතක් හැදුවේ කවරේ දාලා හැදුවේ ඒක අතින් ලියන්න ඕන නිසා අනේ හරි එහෙනම් අපි යමු බෝඩ් එක පැත්තට වැඩ ඔක්කොම නවත්තලා මේ පැත්තට හැරිමු වැඩ පටන් ගමු එහෙනම් පළවෙනි පාඩම මේ බලන්න අපි සටහන් ලියනකොට ලියන්න ඕනේ අර සාමාන්‍ය වාක්‍ය සාමාන්‍ය පාඩ පැන ලියන්න කිව්වා වැදගත් වාක්‍ය ලියන වැදගත් පාඩ පැන තියාගන්න කියලා කිව්වා රතු පාඩ පැන කිසිම මොහොතක පාවිච්චි කරන්න එපා පුතාලා හොඳේ රතු පාඩ පැන එපා රතු හැර වෙනත් පාඩ පැන අඩි රූල පාවිච්චි කරන්න ඉරි ගහන්න පැන්සල පාවිච්චි කරන්න කටර දෙකක් තියාගන්න මකනයක් තියාගන්න හරි ලස්සනට පිළිවෙලට වැඩ කරන්න ඕන එහෙනම් අපි පළවෙනි පාඩම ජෛව ලෝකයේ පාඩම පටන් ගමු මම බෝඩ් එකේ සම්පූර්ණ view එක ගන්නා හරි බෝඩ් එකේ සම්පූර්ණ view එක ගන්නම් විනාඩියක් ඉන්න පුතා විනාඩියක් ගන්න
හරි නේද පුතාලා හැමෝටම ෆුල් සම්පූර්ණ බෝඩ්ඩේ පේනව නේද හරි මම කියවනේ අර උගන්නන ලාට මේ විදිහට තමයි තියෙන්නේ හරි නේද හරි එහෙමනම් මේ අපි මාතෘකාව ලියමු මාතෘකාව ලියන්නේ වැදගත් පාඩ පෑනේ නේද ඉහළේ මම මාතෘකාව ලියලා යටින් ඉරි දෙකක් ගහගෙන එහෙම තමයි වැඩ පටන් ගන්න ඕන ඉස්සර වෙලාම වම් පැත්ත ඉහළින් දාන දිනේ හරි වම් පැත්ත ඉහළින් දාන දිනය ඕනම විශේෂක වැඩ පටන් ගන්නකොට පොතේ වම් පැත්ත ඉහළින් දිනේ දාන පුරුදු වෙන්න සෑම විශේෂකම 2023 අද පළවෙනි මාසයේ 11 වෙනිදා दिन අරගෙන ලියන මාතෘකාව මාතෘකාව පළවෙනි ඒකකය ජෛව ලෝකයේ අසිරිය ජෛව ලෝකයේ අසිරිය මාතෘකාලියලුතා ජෛව ලෝකයේ අසිරිය. අනේ දැන් මාතෘකාලිය වනම් අඩි රූල් අරගෙන වැදගත් පාඩ පෑනෙන් යටින් ඉරි දෙකක් ගහන්න. මේ මම මුල් දවස්වල මාතෘකාලියල ඉරි ගහන්න කියලා ඒව මතක් කරනවා. හැබැයි එක දිගටම කියන්න ඕනේ නැහැ. සතියක් දෙකක් තුනක් යනකොට පුතාට මේ ක්‍රමයන් පුරු වෙනවා. ඊට පස්සේ පුතාලා ඔය අවශ්‍ය දේවල් ටික ළඟින් තියාගෙන හරි ලස්සනට වැඩ ටික කරගෙන යනවා. හරිද හරි. ජෛව ලෝකයේ අසිරිය. හරිද මාතෘකාලිය වල මම පුතාලා නෝට් එක ලියන්න දෙන්නේ මම අර ටෙලිග්‍රෑම් channel එකට නෝට් එක දැම්මා. මුලදී ඕන ඔය නෝට් එක ඒ දැම්මේ අර පොඩි අදහසක් දැනගන්න විතරයි අර වේලාසිරින් නෝට් එක ලියන්න අවශ්‍ය නැහැ වේලාසිරින් නෝට් එක ලියන්න අවශ්‍ය නැහැ පන්ති දැන් ලියනවා ලියනකොට මම මේ කියද්දි ලියනෝ නෙමෙයි මම ස්ක්‍රීන් එකේ මං පෑනේ ලියනවා පුතාට පේන්න ස්ක්‍රීන් එකේ ලියනවා ඒතර මම කියන වාක්‍යයත් ඇහෙනවා ලියන වචනෙත් පේනවා සමාහිතක සිග්නල් ඩ්‍රොප් එකක් නිසා කියන වාක්‍ය ඇහුන්නේ නැතුනොත් ස්ක්‍රීන් එකේ ලියපු ටික තියෙනවා අද එතකොට කිසිදු වචනයක් අත්හැරෙන්නේ නැති වෙන්න අපිට සටහනක් අංග සම්පූර්ණ ලෙස ලියා ගන්න පුළුවන් අත් අකුරෙන් ඔක්කොම ලියන්න ඕන හරි ඉරි දෙකක් ගැහුවොත් පුතාලා පුතාලා අඩි රූලක් කියලා ගහන්න සර්ට් අඩි රූල් නෑ හරි දැන් එහෙනම් පෑන් පැසල් ඔක්කොම පැත්තකින් තියන්න අද කොන්ද හොඳට කෙලින් කරන්න මේ පැත්තට හැරෙන්න වැඩ ඔක්කොම නවත්තන්න හරි දැන් ඔන්න පැහැදිලි කිරීම සර් පටන් ගන්න තියෙනවා අපි ඉස්සෙල්ලා බලමුකෝ මේ පාඩම් පුරාට මොනවද කතා කරන් තියෙන්නේ කියලා පාඩමේ නම ජෛව ලෝකයේ අසිරිය අපි ඉස්සෙල්ලා බලමු මෙන්න මේ ජෛව කියන්නේ මොකද්ද කියලා ජෛව කියන වචනේ ඇතුලේ හංගලා තියෙන්නේ හරිද පුතා ජෛව කියන වචනේ ඇතුලේ හංගලා තියෙන්නේ ජීවීන් කියන වචනේ ජීවීන් කියන අදහස එතකොට ජෛව ලෝකයේ අසිරිය කියලා කියන්නේ ජීවීන්ගේ ලෝකයේ අසිරිය ජීවීන් ගැන කතා කරන්නේ හදන්නේ මේ පාඩම් පුරාට එතකොට ජීවීන් කිව්වට පස්සේ කවුරුද අයිති වෙන්නේ දැන් පොඩි කාලේ ඉඳන් පුතාලා දන්නවා අපි ජීවීන් කියනකොට සතුන් ටික සලකනවා හරි දිනු සත්වෙක් වන මිනිසා අපිත් ජීවීන් කොටට දාන හැබැයි ශාක කියන ශාක අපේ පරිසරයේ වැදගත් කාර්යයක් ඉටු කරන ශාක ශාක ජීවීන් කොටට පොඩි කාලේ එහෙම දාන්නේ නැහැ නමුත් මතක තියාගන්න මේ තැන් සිට සයන්ස් වල
සයන්ස් වලදී මෙතන සිට මේ අපේ අවට පරිසරයේ තියෙන ගස්වැල් කුරු ලතානේ ශාක පැලෑටි ලෙස තියෙනවා පඳුරු ලෙස තියෙනවා වැල් ලෙස තියෙනවා දෙවන්ත ගස් ලෙස තියෙනවා ඒ ඔක්කොම ජීවීන් ගොඩටයි වැටේ ඒකට හේතුව එයාලා ජීවක්‍රියා පෙන්නවා තාම අපි මේ පැත්තේ හරියට කියන්නේ කතා කරන්න පාඩමේ මැද හරියට යනකොට අපි කතා කරනවා ජීවීන් සතුව පවතින ලක්ෂණ යටතේ අපි ශාකවල තියෙන විශේෂිත ලක්ෂණත් අරගෙන කතා කරමු දැනට දැනගන්න පුතාලා දැන් මෙතන ඉඳන් 6 වසරදී සයන්ස් හමු වෙනවා අපිට සයන්ස් විෂයේදී අපි ශාක හඳුන්වන්නේ ජීවීන් ලෙස ඒ නිසා මේ ශාක කියලා කියන්නේ පුතා sorry ජීවීන් කියලා කියන්නේ ජීවීන්ට අයිති වෙන අය තමයි ජීවීන් කියපුවා අපේ ඔළුවට එන්නේ අවට පරිසරින සතුන් පිට ඒ වගේම ජීවු සත්ත්වෙක් වන මිනිසත් අයිති හෝමෝ සාපියන් සාපියන් කියන ජීවි විශේෂට අයිති වෙන මේ නූතන මිනිසා හරි එතකොට ඊට අමතරව ශාකත් මේකට අයිති ඊට අමතර ශුද්‍ර ජීවි අහලා තිබුණත් දන්නේ නැහැ ශුද්‍ර ජීවි තනි තනිව ගත් කල පියවිය හැට පේන්නේ නැහැ පහුගිය කාලේ පුරාටම කොවිඩ් 19 කියන වෛරසයක් නිසා මුළු ලෝකයේමනේ පහනේ තාම අපහසුතාවෙන් තමයි කාලය ගත කරේ කොවිඩ් 19 මේ වෛරස තව තියෙන බැක්ටීරියා වර්ග තව තියෙන දිලීර වර්ග තව තියෙන ප්‍රොටෝසෝවා වර්ග තව තියෙන ඇල්ගී වර්ග ඔය ඔක්කොම සුදුර ජීවි මේ පාඩමේ මැද හරිය සුදුර ජීවි ගැන කතා කරමු අද මයික්‍රෝ ඕගනිසම්ස් සුදුර ජීවි තනි තනිව ගත් කළ පියවිය හැට පේන්නේ නැහැ අන්වීක්ෂව දාගෙන විශාලණය කළ බලද්දි තමයි පේන්න පටන් ගන්න. ඊයාලත් අපි සලකන්නේ ජීවීන් ගුණට තමයි දාන්නේ. ඒක නිසා පුතාලා තේරුම් ගන්න. ඒතර මේ පාඩම් පුරාටම අපිට ජෛව ලෝකයේ අසිරිය කියලා කතා කරන් තියෙන්නේ ජීවීන් ගැන. ජීවීන්ගේ ලෝකයේ අසිරිය. ජීවීන් කියනකොට මෙන්න මෙයාලා තමයි සාකච්ඡා කරගන්න තියෙන්නේ. සතුන් ටික දිනු සත්වෙක් වන මිනිසා ශාක සුදුර ජීවි. ඔන්නයි ටික දෙනාගෙන තමයි කතා කරන් තියෙන්නේ මුළු පාඩම් පුරාට. හරි දැන් ඔන්න මම මේ කතා කරන්නේ දැන් පුතාලා මේ මම වටේට බාහිර කරුණුත් එක කියාගෙන යනවා හැබැයි පුතාලට ටීචර්ස් ගයිඩ් එක ගුරුවත් පොත තියෙනවා ගුරුවත් පොතේ පුතාලට විෂය නිර්දේශයේ සීමාවක් දාලා තියෙනවා ඒ සීමාව ඇතුලේ ඉඳගෙන තමයි මම මේ කතා කරන්නේ ඒතර මම මේ කතා කරන දේවල් හොඳට අහගෙන ඉන්න දරුවෙකුට වාරි විභාගයේදී මේ පාඩම ඇසුරෙන් එන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු සපයන්න පුළුවන් ඉතින් මේ මේකේ ආරම්භය අපි දන්නේ මෙහෙමයි මේක ආරම්භය ගන්න මේ හැම සත්වයක්ම හැම ජීවියෙක්ම ඉන්නේ පරිසරයේනේ පුතාලා මේවට පරිසරය තමයි ඉතින් මේ පාඩමේ පටන් ගන්නෙම අපි පරිසරය යන කුමක්ද කියලා අර්ථ දැක්වීම දීලා පරිසරය කියන්නේ කුමක්ද කියලා කතා කරගෙන තමයි සාකච්ඡාව ඉස්සරහට යන්නේ මොකද පරිසරය තුල තමයි මේ සියලුම ජීවීන් ඉන්නේ ඒ නිසා අපි ඉස්සෙල්ම වෙලාවම පරිසරය අඳුර ගන්න ඕන දැන් එහෙනම් අපි යමු ඉස්සෙල්ලාම මේ පාඩමේ පරිසරය කියන්නේ මොකක්ද කියලා අඳුරගන්න යමු. පරිසරය. අර්ථ දැක්වීමක් තිබ කතා කරන් තියෙන හරි ලේසි. පුතාලා මේ ශිෂ්‍යත්ව විභාගයේ ඉවර වෙලා මාස කීපයක් නේ මාසයක්වත් වෙන්නේ නැහැ වගේ නේ. දින කීපය නෙමෙයි. බල කොච්චර ගැටළු විසඳන්නේ නැද්ද? නේ? කොච්චර ගණිත ගැටළු විසඳන්නේ නැද්ද? පරිසරය හා සම්බන්ධ කොච්චර ගැටළු විසඳන්නේ නැද්ද? මේ කොච්චර ඉංග්‍රීසි වචන දෙමළ වචන පාඩම් කරන්නේ නැද්ද? ඒ නිසා පුතාලගා විශාල හැකියාවන් ටිකක් දැන් තියෙන ඔළුවේ. ඒක නිසා දැන් මේ වගේ පොඩි අත්දැකීම් හරි ලේසියෙන් කතා කරන්න පුළුවන්. මොකද මෙතන එක වසරේ දෙක වසරේ නෙමෙයි ඉන්නේ. මෙතන ලොකු තරඟ විභාගයකට මුහුණ දීලා නේ විශාල දැනුමක් එක්ක ඉන්න දරුවෝ තමයි ඉන්නේ. හරිනේ හරි. එහෙනම් අපි ඉස්රේලාම යමු. පරිසරය කියන්නේ මොකක්ද කියලා අඳුරගන්න. අර්ථ දැක්වීම කතා කරන්න යමු. මම කියන මෙන්න මෙහෙම ලේසියෙන්ම පුතාලා දැනගන්න පරිසරය කියලා කියන්නේ තමාද ඇතුළුව තමා වටා ඇති සියලුම දේවල් වල තමා වටා ඇති සියලුම දේවල් වල එකතුවක්. ඔබ තමයි සරලවම කියන්නේ. පරිසරය කියන්නේ
තමාද ඇතුළුව මාත් අයිති වෙනවා පරිසරයට මාත් පරිසරයේ ඉන්න මේ එක කොටනේ එක ජීවියෙක් තමයි මම එතකොට නේ තමාද ඇතුළුව තමා වට ඇති සියලුම දේවල් එකතුව තමයි පරිසරය කියලා කියන්නේ එතකොට මොනවද මේ පරිසරයේ තියෙන සියලුම දේවල් කියලා කිව්වේ මොනවද හරි කටපාඩම් කරන්න දෙයක් නැහැ මේ වටපිට බැලුවට පස්සේ පේන දේවල් ටික ඔක්කොම කියාගෙන ගියා නම් හරි මොනවද තියෙන පරිසරයේ දේවල් එතකොට මට පේන දේවල් ටික මම කියාගෙන යනවා මගේ ගාව මෙතන පුටුවක් තියෙනවා පරිසරයේ දේවල් මෙතන ඉස්සරහා පරිගණක ගණනාවක් තියෙනවා පරිගණක කම්පියුටර්ස් මෙතන විදුලි පංකා තියෙනවා මෙතන විදුලි බබුලු තියෙනවා මෙතන පොත් රාක්ක තියෙනවා මෙතන පොත් තියෙනවා හරිද මෙතන ශබ්දනේ ශබ්ද විකාශන යන්ත්‍ර තියෙනවා හරි එතකොට මට පේන දේවල් මම නේ එතකොට පෑන් තියෙනවා පැන්සල් තියෙනවා හරිද කාඩ්බෝඩ් පෙට්ටි තියෙනවා හරි විදුලි පංකා කිව්වනේ ඉතින් ඔය මට පේන දේවල් ටික මේ වටේ එතකොට පුතාලටත් දැන් ඔය වැඩ කරන මේසි ගාව ඉඳන් වැඩ කරන තැන ඉඳන් වටේට බැලුවට පස්සේ ගෙදර ටීවී එක පේනවා ඇති රේඩියෝ එක පේනවා ඇති නේද කුටු පේනවා ඇති මේස පේනවා ඇති නේ කොස්ස පේනවා ඇති නේ මොනවාද රෙදි ඇඳුම් පේනවා ඇති ඌ වගේ ගොඩාක් දේවල් පේනවා අපි එලිමහනට ගියොත් හරි කාමරය ඇතුළේ ඉන්නේ නැතුව අපි එළියට යනවා එළියට ගියාම කොච්චර දේවල් පේනවද හරි බිම තියෙන පස පස පේනවා නේ සමහරටක නිදක් තියෙන ලිදේ ජලය පේනවා මේ අපේ අවට වාතය නේ අපිට සූර්යාලෝකය පේනවා නේ වාතයත් පේනෝනේ කියන්නේ වාතය කියන්නේ පාටක් නැහැ පිරිසිදු වාතය විනිවිද පේනෝනේ ඒක නිසා මේ වාතය තියෙනවා උතර ගොඩ නැගිලි පේනවා පාරේ ගමන් කරන රථ වාහන පේනවා නේ නිවාසනේ ගොඩ නැගිලි කියුවේ නිවාස තමයි ඉතින් කුළුණු උස කුළුණු තියෙනවා මුහුදු වෙරළක් අසලට කියතින් ජලය පේන්න තියෙනවානේ නැව් පේ සමහර ටික දැක ගන්න පුළුවන් නැත්නම් බෝට්ටු දැක ගන්න පුළුවන් උරු දැක ගන්න පුළුවන් නේ ඊට පස්සේ පරිසරනේ එලි මහන්ට තව ගියතින් නේ එකිනෙකට වෙනස් වූ සතුන් එකිනෙකට වෙනස් වූ සතුන් ජීවත්තේ ඉන්න සතුන් නේ සමහරට අපි වනාන්තරයට ගියොත් ඊට වඩා වෙනස් වූ සතුන් දැක ගන්න පුළුවන් ඒ වගේ පරිසරය තුළ විශාල නේ දේවල් ප්‍රමාණයක් තියෙනවා ඉතින් ඒ නිසා කිසිම දරුවෙක් කටපාඩම් කරන්න යන්න එපා පරිසරයේ තියෙන දේවල් පහක් ලියන්න කිව්වම කටපාඩම් කරන්න ඕනේ තමන් වටපිට බලන්න මොනවද පේන තියෙන ලියන්න එච්චරයි ඒක නිසා වුණ දැන් අපි පරිසරය කියන්නේ ඉතාම සරල අත්දැකීමක් තියෙන්නේ ඒක මම කියන මෙන්න මෙහෙම රූපකින් කියන්න අපට පරිසරය කියලා කියන්නේ තමාද ඇතුළුව තමා වටා ඇති සියලුම දේවල් තමා වටා ඇති සියලුම දේවල් වල එකතුවයි ඔන්න ඕකට තමයි අපි පරිසරය කියලා කියන්නේ හරිද පරිසරය කියලා කියන්නේ තමාද ඇතුළුව තමා වටා ඇති සියලුම දේවල් එකතුවයි පරිසරයේ තියෙන දේවල් තමයි පෑන් පැන්සල් පොත් මකන විදුලි පංකා පුටු මේස පරිගණක නේ පස ජලය වාතය ගොඩනැගිලි කුළුණු ඒවා ඉතාම සරලයිනේ ශිෂ්‍යත්ව විභාගේ කරපු පුතාලට අච්චර ගණිත ගැටළු විසඳපු පුතාලට මේක මහලොකු දෙයක් නෙමෙයි තාම සරල මට්ටමේ මේවා තියෙන්නේ ඔන්න එහෙනම් දැන් ඔන්න පරිසරය ගැන පොඩි අදහසක් දෙන්න පුළුවන් පොඩක් කියමුකෝ බලන්න කවුරුත් එක්ක එකතුලා පරිසරය ගැන කියමුකෝ අර්ථ දැක්වීම ගන්න පුළුවන්ද බලමු වැරදුනට කමන්නේ කියන්න හොඳයි ට්‍රයි කරන්න මම මයික් ඕෆ් කරලා තියෙන්නේ අර එපෙක්ස් එක නම් මට මයික් ඔන් කරන්න පුළුවන් නමුත් එක්ස්ප්ලෝ එක අනිත් ඒවායින් වෙනේම zoom links තියෙන ඒවා free links දාලා තියෙන එළියේ channels වල page වල දාපු නිසා මයික් ඔන් කරන්න බැහැ බාධා ඉන්න පුළුවන් නේ ඒක නිසා දැනට උහුම ඉන්න පුතාලා අපි ඊළඟ මාසේ ඉඳන් web අඩවිය ඇතුළට ගියාම කිසි ප්‍රශ්නයක් නැහැ මයික් ඔන් කරලා කැමරා ඔන් කරලා අපිට නිදහසේ වැඩ කරන්න පුළුවන් හරි හරි මුල් අවස්ථාවේ කියමු මොකද පුතා පරිසරය කියලා කියන්නේ වැරදුනාට කමක් නැහැ කියමු පරිසරය කියලා කියන්නේ තමාද ඇතුළුව කියන්න තමාද ඇතුළුව තමා වටා ඇති සියලුම දේවල් වල එකතුවයි හරි නේද හරි කියන්න මොකද පරිසරය කියලා කියන්නේ පරිසරය යනු තමාද ඇතුළුව තමා වටා ඇති
සියලුම දේවල් වල එකතුවයි හරිද සර් එක ලියන්න ඕනද හරි මම ලියන්නම්කෝ මුල් අවස්ථාව නිසා දැන් අපි නෝට් එකෙත් ලියනවා ඒක නෝට් එකෙත් මයි ස්ක්‍රීන් එකේ ලියන දැනට ලියන්න හරි පේන ලියන්න පරිසරය කියලා කියන්නේ පුතා අර්ථ දැක්වීම තමාද ඇතුළුව තමාද ඇතුළුව තමාද ඇතුළුව තමා වටා ඇති සියලුම දේවල් වල එකතුවයි හරියද පුතා හැමෝටම කියන්න පුළුවන් එනවා අයවසරේ විෂය නිර්දේශයේ තියෙන ඒවා හරිම සරලයි ඒ නිසා ගෙදරදී වෙනව පාඩම් කරන් තියන්න එපා පන්තිලාදීම හොඳට ඔළුවට දාගන්න උත්සාහ කරන්න පන්තිලාදීම කියන්න උත්සාහ කරන්න හරියද හරි ඔන්න එකම එක සැරයක් කියමු පරිසරය කියලා කියන්නේ තව එක සැරයක් කියමු තමාද ඇතුළුව තමා වටා ඇති සියලුම දේවල් වල එකතුවයි ඉතින් පරිසරයේ තියෙන දේවල් 10ක් ලියන්න කිව්වොත් මම මේක ලියන්නේ නැහැ බෝඩ් හරි ලියමු ලියමු කීපයක් ලියමුකෝ මොකද අපිට ඊළඟ කොටසට යන්න ලේසියිද මම පරිසරයේ තියෙන දේවල් ටිකක් ලියන්න පුතා අන්න පරිසරයේ තියෙන දේවල් පරිසරයේ තියෙන දේවල් පරිසරයේ ඇති දේ පරිසරයේ ඇති දේ පරිසරයේ ඇති දේ පහක් විතර මම ලියන්නම් පාඩමේ ඊළඟ මාතෘකාවට යන්න ලීසි දොර අපිට බලන්න පුතාල පරිසරයේ ඇති දේ පරිසරයේ ඇති දේ ගත්තාම පොදුවේ මම කියනවා මේ එක ශාක එක ශාක ශාක කිව්වහම ආයමත් පොල් ගස කියලා වෙනම කියන්න ඕනේ නැහැ ආයමත් අඹ ගස කියලා වෙනම කියන්න ඕනේ නැහැ තෘණ වර්ග කියලා වෙනම කියන්න ඕනේ නැහැ නේ වැල් වර්ග වෙනම කියන්න ඕනේ නැහැ ඔක්කොම ටික ශාක කිව්වම නේ එතන ආවරණ වෙලා තියෙන්නේ පේර ගසද නේ පොල් ගසද නේ උදුපියලියද ඒ ඔක්කොම ශාක ගොඩේ ඉන්නේ එසා ඔය පරිසරයේ ඉන්න සමස්ත ශාක ටිකම සමස්ත ගස්වැල් ටිකම නියෝජනය වෙන පරිදි තමයි ශාක කියලා මම ලියුවේ පරිසරයේ දෙක අංක දෙක සතුන් අංක දෙක සතුන් ආරයි සතුන් කිව්වහම පරිසරයේ ඉන්න ඔක්කොම සතුන් ටික මෙතෙන්ට ආවරණය වෙනවා කිඹුලද සර්පයද ගැඩවිලාද නේ ඒ ඔක්කොම මේ මෙතෙන්ට ආයි තියෙනවා. දියුණු සත්වෙක් වුණ මිනිසද සාමාන්‍ය වඳුරද ඒ ඔක්කොම සතුන් වලට ආයි තියෙනවා. නේ? මිහි මත ඉන්න විශාලතම සත්ව වෙන නිල් තල්මසාද බ්ලූ වේල්ද ඒ ඔක්කොම මේකට ආයි තියෙනවා. ආයමත් සතුන් කියලා ලියලා පරිසරේ ඉන්නවා කියලා නේ. කූසා බලු කුක්කා එහෙම ලියන්න ඕනේ නැහැ. සතුන් කිව්වම ඒ ඔක්කොම මේකට ආයි තියෙනවා. හරි? උනාදීන් වරහනක් දාලා ලියන්න පුළුවන් සතුන් යන්නේ. සතුන් 10 දෙනෙක් විතර කටුස්සා නේ. ඒ බාහම ලියාගෙන යන්න පුළුවන්. එච්චර සරල වෙන්න ඕනේ නැහැ අපි. අපි මේ එක වසර ඉඳන් මේ මේ මල ගස නේ එහෙම කියලා සරලව ඉගෙන ගන්න නැහැ නෙවෙයි අපි ශිෂ්‍යත්වය කරලා කොච්චර දැනුමක් එක්ක දෙන්නේ. ඒක නිසා එච්චර සරල මට්ටමට යන්න ඕනේ නැහැ. අපි හොඳ වෛද්‍යවරු වෙන්න, හොඳ ඉංජිනේරස්ලා වෙන්න, හොඳ ලෙක්චරර්ස්ලා වෙන්න, හොඳ ගණකාධිකාරිවරු වෙන්න නේ. ඉස්සරහට යන්න ඕනේ. ඒක දැනුම තියෙන මට්ටමින් තව උඩට අරගෙන අරගෙන යන්න ඕනේ. හරි? එහෙනම් බලමු යමු ඉස්සරහට පුතා. ඊට අමතරව මම තව කීපයක් ලියන්නම් පරිසරයේ තියෙන දේවල්. ඔන්න මගේ ගාව තියෙන දේවල් ටිකක් මම ලියන්නකෝ මට පේන ටිකක්. මගේ ගාව පරිගණක තියෙනවා. පරිගණක තියෙනවා. හරි? මගේ ගාව පරිගණක තියෙනවා. එතකොට මගේ ගාව තියෙනවා මෙතන තියෙනවා විදුලි පංකා ෆෑන් එකක් විදුලි පංකා එකක් නෙමෙයි කීපයක් තියෙනවා නේද විදුලි පංකා මගේ ගාව පොත් තියෙනවා මගේ ගාව පොත් තියෙනවා පොත් තියෙනවා ඒ වගේම මගේ ගාව තියෙනවා
बैलुत मट गोडन पारे गोडन 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 अरे तब मट एलियट बैलुत पारेन दीवाद मट पेनवा इधर कुल पेन तीन तब पायट पैगन पास तब दीमट गेमट गेदी दीमट गले एवगेम अभी हेमोम आश्वास अटते वायुगोले तीन ऑक्सीजन वायु गुनाट एतल करो नास मार्गेटो एवगेम प्रास्वास वाते कार्बन डाइऑक्साइड वायु जलवाष्पात बाहर परिसर इतकरनो अवट वायुगोले वायु वर्ग गुड़ी नाइट्रोजन वायु तीयनो ऑक्सीजन वायु तीयनो कार्बन डाइऑक्साइड वायु तीयनो आगन वायु तीयनो मे जलवाष्प तीयनो वायु वर्ग गुड के मे अवट परिसर तीन वाते मैं वाते सलाहां कर वाते कोई मन दहा मेतन अभी पांसिया दाहक दिदाहक दाहक परिसर दीवाड़ी कटपाड़क दीवाड़ी बेलवम वटपीट पेन दीवागन लियागन आती बोर्ड निदान परिसर दीवाड़ी पूर्वा अवश्यने ऊन तरह लिया पनाहाटकना सीआरदेसी आपना लिया इतना परिसर मुखाक अर्ध दी मत ये परिसर तीन दीवाल उदाहरण की आज्ञा मेन दिन मम्मी इन्हें टिकट को जीवन सह अजीविन कुटासर इन्हें कुतल बल मिनमी परिसर तीन समहार दीवा दत्ता मम्मी दह दिन आगे मित्र बल मे दह दिन आगे मित्र बल अरे मे दह दिन आगे मित्र बलम परिसर इन दीवाल समहरवा दत्ता मे खाले अतिक ये द्रव्य साइज प्रमाण लुकुन वार्धने परिसर तीन समहार दीवा वार्धने वार्धने समहार दीवा वार्धने 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 के तरद अभी इपदेन हेमोम अभी इपदेन चूटी अर्द चूटी दरपेटी अभी हेमोम ने නමුත් කාලය ගත වෙද්දී නේ අපි උසින් වැඩි වෙනවා මහතින් වැඩි වෙලා දැන් නේ ටික ටික ලොකු මිනිසුන් බවට නේ පත් වෙලා නේ පරිණත වැඩිණු මිනිසුන් බවට පත් වෙනවා ඒක උකට තමයි වර්ධනය කියලා කියන්නේ ඉතින් ශාකයක් වේවා දැන් පුතාල දන්න මොන හරි අඹ ඇටයක් පැලවෙනකොට අඹ ඇටයක් රෝහණයට ලක් වෙනකොට මේ චූටි පැලයක් තමයි නේ පොළොවේ මතු පිටට එන්නේ नमुत् दवसी दवस उसी वेडवीला महति वेडवीला औदू गण की बल्दी दवेत गसाक बोट पत्ते वर्धने की लिया सरल मदहसा दिन कुल वर्धने की मुखद की मुखद वर्धने की अनुते वर्धने की खालयात समय खाले गतवे खालयात समग ने किस्याम जीविये कुगे देहे ක්‍රමයෙන් ලොකු වෙනවන ජීවි දේහ ප්‍රමාණය වැඩි වෙනවන ජීවි දේහය ලොකු වෙනවන මොනෝකට තමයි වර්ධනය කියලා කියන්නේ අපි ඉස්සරහට වර්ධනය වෙනවා මාත්‍රිකාවක් විදිහට කතා කරමු දැන් තමයි මේ පොඩි අදහසක් දෙන්න හදන්නේ ඉතින් මෙන්න මෙතන මම පරිසරයේ තියෙන දේවල් 10ක් ගැන ලියලා තියෙනවා මෙතන තියෙන සමහර දේවල් වර්ධනයට ලක් වෙනවා සමහර දේවල් වර්ධනය වෙන්නේ නැහැ හරිද එනම් පොඩ්ඩක් පුතාල මේ වර්ධනේ වන දේවල් වලට පුතා වර්ධනේ වන දේවල් වලට පොඩි හරියක් දාමු වර්ධනේ වෙන්නේ නැත්නම් වැරදි ලකුණක් දාගෙන යන්න හරි ආයමත් වගුවක ලියන්න අවශ්‍ය නැහැ නේ හරි ශාක වර්ධනේ වෙනවද නැද්ද හැමදාම ශාක චූටි පැල විදිහට තියෙනවද ටිකෙන් ටික ලොකු වෙලා දෙවෙන්ත ගස් බවට පත් වෙනවා නේද ඒක නිසා ශාක කියලා කියන්නේ වර්ධනය වෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ පුතාල මට chat box එකට ලියන්න yes ද no ද කියලා එවන් අද
yes the no මේ මැටයිප් කරන්න ගියොත් වෙලා යන නිසා මෙහෙම කරන්න yes නම් 1 එවන්න no නම් 2 එවන්න yes නම් අංක 1ට chat box එකට එවන්න no නම් අංක 2 සරලයිනේ හරිනේ හරි එහෙනම් ශාක කාලයත් සමග පුතාල දන්නෝ ටිකෙන් ටික gas වැල් ලොකු වෙනවා එහෙනම් ශාක වර්ධනය වෙනවා උසින් වැඩි වෙනවා මහතින් වැඩි වෙනවා නේද දෙක සතුන් අපි හැමෝම උපදින්නේ චූටිම චූටිනේ මිනිසුන් ගත්තාම චූටිට උපදින් පොඩි දරු පැටි නේ සතුන් පවා එහෙමයි දැන් බිත්තරයකින් එළියට එන සර්පෙක් හරි චූටි නැත්තම් ඔය කුඩා බලු පැටව ඉපදෙන මොහොතේ ඉතාලම චූටිනේ මොතුන් ටික ටික ලොකු වෙනවා ඒක හැම සතෙකුටම පොදු කාරණයක් සතුන් ගත්තාම උපදින්නේ ඉතාලම කුඩාවට නමුත් කාලයත් සමග මහතින් වැඩිලා උසින් වැඩිලා දේහ වර්ධනය වෙනවා අංක 3 පරිගණක මේ ලැග් ගුණා නේද එක සැරයක් ස්ටක් ගුණා නේද දැන් හරිද පුතා හරි හරි පරිගණක පරිගණක වර්ධනය වෙනවද නැද්ද දැන් ඔන්න මේසේ උඩ තියෙන පරිගණකය කල්ගත වෙනකොට මේම මහතින් වැඩිලා එහෙම දිග පළල වැඩිලා එහෙම වෙනවද? එහෙම කවදාවත් වෙන්නේ නැහැ. තේරෙනානේ? පරිගණකේ නම් මේ වර්ධනය වෙන්නේ නැහැ. විදුලි පංකා. අර සීලින් විදුලිනේ පංකාවනේ සීලුමට හයි කරපු පංකාවනේ එන්නෙන පෙති දිග වෙලා මහත වෙලා මුළු කාමරයම පිරෙන ගන්නට එනවද එන්නේ නැහැනේ. එකම විදිහ තියෙන්නේ. වර්ධනයක් සිදු වෙන්නේ නැහැ. සංඥාතුළුනේ එක කුළුණ සවි කළ තු. එන්නෙන දවසින් දවස කුළුණ උස යනවද? ගහක් උස යනවා වගේ නෑ. පොරවේ තියෙන පස අපිට පෑගෙන පස. එහෙම වර්ධනයක් වෙන්නේ නෑ. ජලය. ජලය වර්ධනය වෙනවද? සමහර දරුවෙක් කියන්න පුළුවන් මෙන්න මෙහෙම. සර් ද්‍රව ජලය ටිකක් අරගෙන ගෙදර තියෙනනේ ශීතකරණය. ගෙදර තියෙනනේ ශීතකරණය. ශීතකරණයේ ඉහළ තියෙන්නේ අධිශීතකරණය පහළ තියෙන්නේ සාමාන්‍ය ශීතකරණය අර ඉහළ තියෙන අධිශීතකරණයේ දොර ඇරලා අර ජලය ටික බඳුනකට දාලා තියලා වැහුවම වහලා පැය කීපයක් යනකොට අර ද්‍රව ජලය ඝන අයිස් බවට පත් වෙනවා ද්‍රව ජලය ඝන අයිස් බවට පත් වෙනවා ද්‍රව ජලය ඝන අයිස් බවට පත් වෙනවා එතෙන්දි චූටි පරිමාව වැඩි වීමක් වෙනවා නමුත් ඒක වර්ධනයක් විදිහට සලකන්නේ පරිමාව වැඩිමක් විතර වෙලා අර දැන් අපි අයිස් ට්‍රේ එකේ එහෙම අයිස් කැට හදන ට්‍රේ එක තියෙනනේ ප්ලාස්ටික් ට්‍රේ එක ඒකට ජලය පුරවලා අපි මේ අයිස් ට්‍රේ එක තියන අධිශීතකරණය තියලා දොර වහලා පැය කීපයකට පස්සේ ගිහිල්ලා බලනකොට අර ද්‍රව ජලය ඝන අයිස් බවට පත් වෙලා හැබැයි චුට්ටක් අර නිකන් ඉහළට වගේ නිකන් පිම්බිලා වගේ ඇවිල්ලා ඒ අර පරිමාව වැඩි වෙලා පරිමාව වැඩි වෙලා පරිමාව වැඩිලා ඝනත්වය අඩු වෙනවා ඒක පස්සේ කාලයක බලමු ඒකට වර්ධනය කියන්නේ නැහැ ඊකට වර්ධනය කියන්නේ හරිද හරි එතකොට ජලය හිම වර්ධනය වෙන්නේ නැහැ වාතය වාතය හිම වර්ධනය වෙන්නේ නැහැ හද ඒක නිසා පුතාලා මෙහෙම කරන් මෙහෙම පුළුවන් අපිට දැන් දෙයක් ඒ කියන්නේ පරිසරය කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා තමාද ඇතුළුව තමා වටා ඇති සියලුම දේවල් වල එකතුවට අපි කියනවා පරිසරය කියලා ඉතින් පරිසරයේ තියෙන දේවල් ඕන තරම් ලියාගෙන පුළුවන් 100ක් විතර උනත් ලියාගෙන යන්න පුළුවන් ඉතින් මේ පරිසරයේ තියෙන දේවල් සැලකුවාම සමහර දේවල් වර්ධනය වෙනවා සමහර දේවල් වර්ධනය වෙන්නේ නැහැ වර්ධනය කියලා කිව්වෙ මොකද්ද කාලයත් සමග නේ ප්‍රමාණය ලොකු වෙනවනම් ප්‍රමාණය වැඩි වෙනවා අපි කියනවා වර්ධනය කියලා හරි එතකොට මේ අපිට පුළුවන් ඕනනම් මේ මෙන්න මේ මේ පරිසරයේ තියෙන දේවල් වලින් වර්ධනය වන දේවල් එක ගොඩකට ගහලා වර්ධනය නොවන දේවල් අනිත් ගොඩට ඇතුළත් කරන්න පුළුවන්. මම පොඩි වගුවකට යනවා. මේ 10 දෙනාගෙන්ම තමයි කතා වරන් යන්නේ. මේවා හරිම ලේසි මුල හරි.
අමාරු වෙනකොට මීට වඩා ටිකක් වැඩිපුර කියලා දෙනවා ගැඹුරට කියලා දෙනවා. මේ හරි ඉතාම ලේසි. මේක තුන වසරක නම් කිනකොට මල්ලි කිනකොට කතා කරලා කිව්වත් මේක තේරෙනවා. මේ කින කතාව. හරිද හරි. 6 වසරටම එන්න ඕනේ නැහැ. දැන් මම කරන්නේ දැන් මෙතන තිබුණනේ පුතා වර්ධනය වන දේවල් ටික. වර්ධනය වන දේවල් ටික එක පැත්තකට ඇතුල් කරන වගුවක් ගහනවා මම. මෙන්න මගේ වගුව. ඔන්න මගේ වගුව එක පැත්තකට දානවා මම එක පැත්තකට ලියනවා වර්ධනය වන දේවල් වර්ධනය වන දේවල් වර්ධනය වන දේවල් වර්ධනය වන දේවල් අනිත් පැත්තට වර්ධනය නොවන දේවල් වර්ධනය නොවන දේවල් හරිම ලේසි ටිකක් මේ කරන්නේ වර්ධනය වන දේවල් සහ වර්ධනය නොවන දේවල් ඔන්න මගේ පොඩි වගුව හරි වගුව සම්පූර්ණ කරන්න ඔන්න වගුව වර්ධනය වන දේවල් සහ වර්ධනය නොවන දේවල් මෙතන පුතාලට බැලුම තේරෙනවා වර්ධනය වන දේවල් තියෙන්නේ ලැග් වෙනවද චුට්ටක් අද ෆයිබර් ලයින් එක මොනවාරි ගැටලුවක්ද බලමු අපි දිගටම එනවද කියලා මේ සාමාන්‍ය රවුටර් සරහා නෙමෙයි කරන්නේ ෆයිබර් ලයින් එක හරහා කරන්නේ ඉතින් වෙනව නම් ගැටලුව පොදුවේ එක වෙන දෙයක් එක නවත්තන්න බෑ පුතා වෙනතර නෑ මේ හිටික මං තමයි වෙන්නේ හරි බලමු බලමු එතකොට අපිට පරිසරයේ තියෙන දේවල් වර්ධනය වන දේවල් සහ වර්ධනය නොවන දේවල් කියලා වර්ග දෙකකට මේ බෙදන්න පුළුවන් අපි දැන් මේක පුරවගෙන යන් වර්ධනය වන දේවල් මොනවද ශාක වර්ධනය වෙනවා කියලා කිව්වා එක ශාක දෙක සතුන් වර්ධනය වෙනවා ඉතිරි ඔක්කොම ගත්තහම පුතා ඉතිරි ඔක්කොම ගත්තහම වර්ධනය නොවන දේවල් පැත්තට යන්න එකත් අපි වගුවේ දානකො ඉතිරි ඔක්කොම පිළිවෙලින් ගත්තොත් මෙතන පරිගණක තව මොනවද පරිගණක ලියනකොට ණයන්න මේ ණයන්න නෙමෙයිනේ පරිගණක හරි අංක දෙක විදුලි පංකා විදුලි පංකා අංක තුන පොත් අංක හතර ගොඩනැගිලි අංක පහ කුළුණු කුළුණු අංක හය පස අංක හත ජලය අංක අට වාතය අංක අට වාතය අංක අට වාතය වගුව අපි අවසන් කරමු තා වගුව අපි අවසන් කරමු හරි හරි තියෙන ඔක්කොම දේවල් ටික ඔන්න වගුවට ඇතුළත් කරා හරි හරි වගුව දිහා හොඳට බලන දරුවෙකුට පේනවද පුතාලා බලන වගුව දිහා බලන දරුවෙකුට පේන්න ඕන මෙන්න මේ වර්ධනය වන දේවල් දෙන්න ඇයි ඉන්නේ පුතා කවුද දෙන්න ශාක අනිත් එක්කෙනා සතු ශාක සතු මෙයාලට පොදුවේ කියන්න පුළුවන් අපිට කවුරු කියලාද මෙයාට පොදුවේ කියන්න පුළුවන් කවුරු කියලාද ශාකා සතුන්ට පොදුවේ කියන්න පුළුවන් කවුරු කියලාද පුතා
ශාකහ සතුන්ට පොදුවේ කියන්න පුළුවන් කවුරු කියලාද පුතා? ජීවීන් කියලා. නේ? ජීවීන් කියලා. ශාකහ සතුන්ට පොදුවේ කියන්න පුළුවන් ජීවීන් කියලා. ජීවීන්. ජීවීන්. නැත්තම් කියන්න පුළුවන් පණ ඇති දේවල්. මේ සිංහල පන්තියේදී කතා කරන පණ ඇති දේවල්. නැත්තම් කියනවා සජීවී දේවල්. නේ? ජීවීන් නැත්තම් පණ ඇති දේවල් නැත්තම් සජීවී දේවල් මේ පැත්තේ ඉන්නකොටම මේ පැත්තේ ඉන්නකොටම මේ පැත්තේ ඉන්නකොටම පොදුවේ කියන්න පුළුවන් මේ පැත්තේ ඉන්නකොටම පොදුවේ කියන්න පුළුවන් මේ පැත්තේ ඉන්නකොටම පොදුවේ කියන්න පුළුවන් ජීවීන්ද අජීවී ද්‍රව්‍යද අජීවී ද්‍රව්‍ය අජීවීන් කියලා කියන්නේ අජීවී ද්‍රව්‍ය අජීවී ද්‍රව්‍ය මම පහළට කියන්න ඉඩ දෙන විදිහට මේ ඔක්කොටම මට කියන්න පුළුවන් අජීවී අජීවී ද්‍රව්‍ය කියලා. එහෙනම් පුතාලා තේරෙනවද දැන් පරිසරයේ තියෙන දේවල් පරිසරයේ තියෙන දේවල් ප්‍රධාන ගොඩවල් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් ජීවී අනිත් පැත්ත අජීවී ද්‍රව්‍ය. ඒතර ජීවීන් කියන්නේ වර්ධනය වන දේවල්. ජීවීන් කියන්නේ කාලයත් සමග වර්ධනය වන දේවල්. අජීවී ද්‍රව්‍ය කියලා කියන්නේ එහෙම වර්ධනය වීමක් සිදු නොවන දේවල් වර්ධනයට ලක් නොවන දේවල් හරි ඉතාම සරල පොඩිම පොඩි කාරණා ටිකක් කියවන මොන බං මේ නැවතත් මුලින්ම මේක මතක් කරගෙන යනවා හරි කැමරා ඔන් කරන්නකෝ හැමෝම කැමරා ඔන් කරන්නකෝ හැමෝම වැඩ ඔක්කොම නවත්තලා කැමරා ඔන් කරා හැමෝම කැමරා ඔන් කරා පුතාලා දූලා සමහර දරුවන්ට විදුලි විසන්දීමෙන් බාධා තියෙනවා. ඒ දරුවෝ චුට්ටක් අතෝරු වෙන්න එපා. මේක රෙකෝඩින් එක බලන්න පුළුවන්. හරි නේද? හරි. හරි කැමරා ඔන් කරාද? හරි. මේ දක්වා කතා කරපු ඉතාම සරල කාරණා ටික චුට්ටක් නිකන් මතක් කරගන්න. කෙලවරකින් පටන් ගමු. කවුරුත් එක කියමු. ඒතර නිකන්ම පාඩම් කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. හරිම ලේසි. පටන් ගමු. මට කියන්න මේ අපේ පාඩමේ නම ජෛව ලෝකයේ අසිරි ජෛව කියලා කියන්නේ ජීවීන් ජීවීන් කිව්වහම සතුන් දියුණු සත්වෙක් වන අපි මිනිසා ශාක තනි තනිව ගත් කළ පියවි ඇසර නොපෙනෙන ජීවීන් සුද්‍ර ජීවීන් ඒ ඔක්කොම අයිති වෙනවා. ඉතින් මෙයාලා ඉන්නේ ඔක්කොම පරිසරය. අපි මුලින්ම කරේ පරිසරයේ අර්ථ දැක්වීමක් නේ පරිසරයේ අර්ථ දැක්වීම කතා කරමු. මොකද පුතේ පරිසරයේ අර්ථ දැක්වීම දැන් පුතාලා කිව්වනේ කියනකො පරිසරය කියලා කියන්නේ මොකද්ද? තමාද ඇතුළුව තමා වටා ඇති සියලුම දේවල් වල එකතුවයි. තමා වටා ඇති සියලුම දේවල් වල එකතුවයි. ඉතින් පරිසරයේ තියෙන දේවල් මොනවද? අයව තමයි මිලියන් 30 තියෙන්නේ. මම 10ක් කියතියි. 1000ක් වුණත් ලියන්න පුළුවන්. පරිසරයේ තියෙන දේවල් ශාක සතුන් පරිගණකනේ විදුලි පංකා පොත් ගොඩ නැගිලි පුළුණු පස ජලයේ වාතය කොහොම නිකන් පරිසරයේ තියෙන දේවල් 10ක් කිව්වොත් ධාම සරල මට්ටම. එතකොට මේ දිහා බලද්දී අපිට පේන දේ තමයි මේ පරිසරයේ තියෙන දේවල් වලින් සමහර දේවල් කාලයත් සමග ප්‍රමාණයෙන් විශාල වෙනවා. වර්ධනයට ලක් වෙනවා. සමහර දේවල් එහෙම වර්ධනය වෙන්නේ නැහැ. ඒක නිසා අර පරිසරයේ තියෙන දේවල් වලින් වර්ධනය වන දේවල් ටික එක ගොඩකට ඇතුළත් කරනවා. වර්ධනය නොවන දේවල් ටික අනිත් ගොඩට ඇතුළත් කරලා බලනකොට පේනවා වර්ධනය වන දේවල් ගොඩට ඇවිල්ලා තියෙන්නේ අර අපි කලින් අඳුරගත්ත ජීවි. වර්ධනය නොවන දේවල් පැත්තේ ඉන්නේ ජීවීන් නෙමෙයි අජීවී ද්‍රව්‍ය. ඒක නිසා අපිට අවසානට දැන් මේ ඉගෙන ගන්නකෝ කාරණා වලින් දැනට එන්න පුළුවන් නිගමනය තමයි පරිසරයේ තියෙන සියලුම දේවල් නැත්නම් පරිසරයේ තියෙන දේවල් එහෙම සලකමු. පරිසරයේ තියෙන දේවල් මම මොකද ශක්තියින් ගත්තේ නෑ මෙතෙන්ද දෙවෙනි පාඩමේ ශක්තියින් ගන්නවා ආලෝක ශක්තිය තාප ශක්තිය ධ්වනි ශක්තිය රසායනික ශක්තිය චුම්බක ශක්තිය ඔහොම ශක්තිනුත් සලකන පරිසරයේ තියෙන දේවල් දිහා දැනට මේ පාඩමේදී අපි ශක්තියින් පැත්තකින් තියමු දැනට මේ ශාක සතුන් එක කතාව යනවා ඒක නිසා පරිසරයේ තියෙන දේවල් මම දැනට ප්‍රධාන ගොඩවල් දෙකකට වෙන් කරනවා එක වර්ගයක් තමයි වර්ධනය වන දේවල් අනිත් වර්ගයේ වර්ධනය නොවන දේවල් වර්ධනය වන දේවල් ඇත්තේ ඉන්නේ ජීවීන්
වර්ධනය නොවන දේවල් යටතේ ඉන්නේ අජීවී ද්‍රව්‍ය. එහෙනම් පරිසරයේ තියෙන දේවල් දැනට අපිට ප්‍රධාන වර්ග දෙකකට බෙදන්න පුළුවන්. එකක් ජීවීන් සහ අනිත් එකක් ජීවී ද්‍රව්‍ය. ඊටාම සරලයි නේද? කො බලන්න මේ දක්වා උගන්නපු චුට්ට තේරුණොයි. මේක මහා ලොකු දේවල් ටිකක් නෑ මෙතන කියන්නේ. මේක සාමාන්‍යයෙන් 3 වසරේ 4 මේ 3 වසර නම් ගිනුට මල්ලි කිනුට කිව්වත් මේ කතාව වේනවා. මේක අවුලක් නැද්ද ඕකේද? හරිද ෂුවර්ද? මේක එන අපි ලස්සනට ලියාගමුද අත්තකුරේ? පොතර දාගමුද? ප්‍රමාණිකුල පොතේ මේක ටික ලියාගෙන යමුද පහත? හරිනේ? හරි. එහෙනම් අපි ලියන්න පටන් ගමු. දැන් පුතාලා ලියලා තියෙන මාතෘකාව. පළවෙනි ඒකකයේ කියලා ලියලා තියෙයි ජීව ලෝකයේ අසිරි කියලා ලියලා තියෙයි. දැන් අපි නෝට් එක ලියන්න පටන් ගමු. දැන් මම නෝට් එක කියන විතරක් නෙමෙයි ලියනවා. මමත් ලියන නෝට් එක. මමත් ලියන පුතාලත් මාත් එක ලියමු. හරිනේද? හරි. මම නෝට් එක ලියන්න යොදාගන්නේ වයිට් බෝඩ් එකේ යොදාගන්න. වයිට් බෝඩ් එකේ මම මගේ පෑනෙන් මම ලියනවා. පුතාලා මම කියන දේ ඇහෙනවා. ලියන එකත් පේනවා. එකම දේ කියන්නේත් එකම දේ ලියන්නේ. හරි. මාත් එක පිළිවෙලට ලස්සනට ලියමු. හරි. ඕන මම හරි බලන්න සර් ඔය පේනවද පැත්තකින් පුතාලා සර් ඔය පේනවද පැත්තකින් පේරොණි මාව හරි එතකොට ඔන්න ඔය ස්ක්‍රීන් එක මත මම ලියන්නයි හදා दिने दामु दिने तमाय देदास विसितुने पालवेनी मास දෙදාස් විසිතුනේ පළවෙනි මාසයේ අද 11 වෙනිදා. හරි නේද? හරි. මාතෘකාව මම ලියනවා මෙන්න මේ පාඩ පෑන මම වැදගත් පාඩ පෑන ඉදිරිය දා ගන්නවා. ඒ තමයි පළමු ඒකකය පළමු ඒකකය මාතෘකාව තමයි ජීව ලෝකයේ අසිරිය जैव लोक या सिरी मातृकाली वनांग याटिंग इरी देखा गहला लिया गन्यामू उतलार वैदगत वाक्य में वैदगत पाठ पहले लिया नोने हरने धर एह मनांग उन्हें लिया न पटांगा ने अपी डॉट डाला लिया न पटांगा मुझे डॉट 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 लेसन मगोन लाणी पाट पैन तय मगे सामान्य पाट पैन तीयाग डोटे का डोटे दालियान पारीसरयानु कुतलियान सामान्य पाट पैन पारीसरयानु इतनी पास्य पुता वेदगत पाट पैन लियानवेनो हेतु तमें अपनी अर्थदीम क्लियन अरे अर्थदीम क्लियन ඒනිසා ඔව් පොතේ ලියන්න ඕන පොතේ තමයි ලියන්නේ විෂය නිර්දේශයේ පොතේ ලියන්නේ හොඳේ පුතේ විෂය නිර්දේශයේ පොතේ ලියන්නේ හරි පරිසරය යනු ඔන්න වැදගත් පාඩ පෑන මම ගන්නවා තමාද ඇතුළුව තමාද ඇතුළුව අපවට ඇති
සියලුම දේවල් වල සියලුම දේවල් වල එකතුවයි. සියලුම දේවල් වල එකතුවයි. හරිද පුතේ? පළවෙනි වාක්‍ය හරි. පරිසරය යනු තමාද ඇතුළුව අප අවට ඇති සියලුම දේවල් වල එකතුවයි. ඊළඟ ඩොට් එක සාමාන්‍ය පාට පැනෙන් ලියමු. පරිසරයේ ඇති දේවල් කීපයක් වනුයේ පරිසරයේ ඇති දේවල් කීපයක් වනුයේ පරිසරයේ ඇති දේවල් කීපයක් වනුයේ කෙලකමාව දැම්මා. පහළට පහළට ලියමු. මං එක බෝඩ් එකේ තියෙන දේවල් නැතුව මං වෙන දේවල් ටිකක් උදාහරණ ලියන්නම්. හරිනේ? හරි. බෝඩ් එකේ තියෙන දේවල් නැතුව බෝඩ් එකේ අපි කතා කරන්නේ දේවල් ටිකක් ගැන. ශාක යටතේ ඔන්න උදාහරණ දෙකක් විතර ලියාගන්නකො වරන් ඇතුලේ පුතා. අඹකමා, පොල්කමා, තෘණ වර්ග. කලින් ලියපුව නෙමේ. කලින් ලියපුව බෝඩ් එකේ තියෙනවනේ පුතා. අපි වෙන ටිකක් කතා කරමු. ඕන තරම් පරිසරයේ තියෙන දේවල් තියෙන. සතුන් පරිසරයේ ඉන්න සතුන් කීප දෙනෙකුත් ලියාගමු. දියුණු සත්වෙක් වන මිනිසා තලගොයා, ඉඟුවානා, කූඹියා, කැරපොත්තා. හරි. වරහන් මාන ඇති. අංක 3 පස. අංක 4 ජලය. අංක 5 වාතය. අංක 6 පාෂාණ. අංක 7 නිවාස. මේ ඔක්කොම දේවල් පරිසරයේ තියෙන දේවල් නේද පුතා? නිවාස. අංක 8 පුළුණු. අංක 9 රථවාහන. අංක 10 මේස. අංක 11 පොත්. අංක 12 විදුලි බුබුලු. රූල් අරින්න ඕනේ පුතා. හදි රූල් අරින්න ඕනේ. ඉස්සර තමයි රූලක් අර රූලක් එහෙම ලිව්වේ. රූල් අරින්න ඕනේ. හරි නේද? හරි. දැන් එතකොට මම වචනය කිව්වා, ලියලා තියෙනවා. ඒතර මේ දිහා බලාගෙන ලස්සනක් අකුරින් ලියන්න පුළුවන් පුතාට. හරි නේද? පරිසරයේ ඇති දේවල් කීපයක් වනුයේ 1 ශාක, 2 සතුන්, 3 පස,
हतर जलय पहावातय हय पाषाण हत निवास अट कुलुनु नमय रतवाहन दहय मेस एकुलह पोत दोलह विदुरी बुबुलु को बलन मट दे पोटा पोत्पेन्ना को बलन लसन पीरियड वेडे करगिनी अनावद किला बलन नेतु मेक मे मोनोहर टिकक लियागिनी हिम नेमेई वेदगत वाक्य वेदगत पाठ पेने लियान्न हरि हेमोगेम मम लसन पोत तोरनो सटहन नीट एकटम तियन सटहन अडुवक नेतु तियन ने ए सटहन मम होयला बलन पुताले मे रूपेम अहुनो तलवान දැන් මම කියන්නේ නෝට් එකේදී මේ 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 සතුන්ගේ රූප බලවන්න කියලා මේ ශාකල රූප බලවන්න අපි ඉගෙන ගන්න කොටස් වලට අදාළව ඔය විසිකරන කඩදාසි වල පර්ණ පත්තර වල පර්ණ මැග් සංගරා වල එහෙම කොළ තියෙනවා නම් ඒ කපලා අලවන්න පුළුවන් රූපේම අලවන්න පුළුවන් මේ මේ රූප කොළ කඩෙන් අරගෙන එහෙම පොත් පුරවන්න අවශ්‍ය නැහැ එදිනදා ජීවිතයේදී හමුවන පැත්තකට දාන කොළ වල තියෙන නම් ඒ වැදගත් වෙන රූප එහෙම තියෙන නම් කපලා අලවන්න तमंगे पोत लसन तरम तमंट आसाई पाड़ा पोता इन तेर बेडकरा नहीं तेर अरे मम्मी का पेन्ना को बलन पोटा मम्मी यालूंगे पेनामा को बलन पुता पेन्ना को नोट कैमरा टाला को बलन दें को मदलिया पटांग पीली वेला दिल बल सटहाना को बलन मनुष्य दुगे पोता एलाई अनित पत्र हरण कुते अरे लासन अत्ता कुरती इन्होंने ये द अत्ता कुरु हिम कहता ना अत्ता कुरु हदागा नॉन मूल काले हों दे पीटा पतली मकरला असाली मकरला पौड़ी काले आकुरु कहता उन्हों दिगर्ट में लोकुन उड़ा ताकुरु कहता है पौड़ी काले लासन के लिए अन्न का तो दिगर्ट में लासन अत्ता कुरु में हरी मट पेनो कैमरा ऑन करांगे ने दरोगे पेनो लासन डे सटाहन ली ये रहती है ना हरी हरी अभी आंग हरने ये लीवर है ने माँग आये बात इतने दान नंग इतने पेन ना नंग को उधे माँ मूले दे दें पोत तेदुआ देंगे पोते लासन डे लीर में मित्रने आप इन्हें आयत्वी बाला नाडु पाडु चिरना हदागा हरने अड़ पड़ती ना हदागन कुताल हर इतनी पहाट लियम इतनी पहाट लियम इतनी पहाट लियम पहाल मट लिया इडमाधुनोत मुकदान कुता पहाल दम मट इडमाधुनोत मंग इहलिन चुट चुट मक मक पहाट लिया पटांगन तो मैं कर मंग आय मत सामान्य पाठ पेन गाता डोट दम्मा कुतारात में डोट दाला अंक दाल हिम लसन लिया मन देख समार दरोगे अंक तिबुन्ने डोट तिबुन्ने हिमे पाल असन नोट होना अरे क्यों पाले मोपी में हिम इहत संदहान करन लाद इहत संदहान करने लादे इहत संदहान करने लादे परिसरे एति परिसरे एति समाहर देवा इहत संदहान करने लादे परिसरे एति समाहर देवा इहत संदहान करने लादे परिसरे एति समाहर देवा वार्दनय वन अतर वार्दनय वन अतर
තවත් සමහර දේවල් තවත් සමහර දේවල් වර්ධනය නොවේ මට ඉඩමදි සම මොකක්ද දැනද කරන්න පුතා මේ දිනේ මැකුවා ටොපික් එක මාතෘකාව මැකුවා ඉරේස් කරා උඩ පේඩි දෙකක් මකනවා එතර මම ඉහළින් මකන්නේ දැන් පුතාලා මුල් ටික ලියලා ඉවරයිනේ හරි ඔක්කොම ටික නෙමෙයි මුල් ටිකක් මැකුවා හරි ඔන්න උඩින් ලියන පටන් ගන්න දැන් පහල ඉවරෙච්ච ගමන් පුතාලා නෝට් එක බලන්නේ උඩ ඒක දැසක් කරනට මේ හුරු වෙනවා හරි මෙතනින් පටන් ගන්න ඉහත සඳහන් කරන ලද පරිසරයේ ඇති සමහර දේවල් වර්ධනය වන අතර තවත් සමහර දේවල් වර්ධනය නොවේ වර්ධනය නොවේ හරි ඊළඟ ඩොට් එකට යමු දැන් වර්ධනය කියලා කිව්වෙ මොකද්ද පුතා වර්ධනය කියලා කිව්වේ වර්ධනය කියලා කිව්වේ මතක ඇති බෝඩ් එකේ කතරදි කිව්වා කාලයත් සමග ජීවියෙකුගේ දේහ ප්‍රමාණය ලොකු වෙනවා නම් වැඩි වෙනවා නම් ඒකට තමයි වර්ධනය කියලා කියන්නේ ඒක අපි ලියමු වර්ධනය කියන එක ලියාගමු ඕන සාමාන්‍ය පාඩ පටන් ගන්න වර්ධනය යනු අලුත් ඩොට් එකක් සාමාන්‍ය පාඩ පැනේ පුතල් ලියන්න පටන් ගන්න වර්ධනය යනු අන්න ගන්න වැදගත් පාට පෑන අර්ථ දැක්වීමක් තියෙනවා වර්ධනය යන කාලයත් සමග ජීවීන්ගේ දේහ ප්‍රමාණය කාලයත් සමග ජීවීන්ගේ දේහ ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවීමයි වර්ධනය යනු වැදගත් පාඩ පැනල් ලියන්න කිව්වා කාලයත් සමග ජීවීන්ගේ දේහ ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවීමයි හරිද පුතාලා අපි යමු දැන් අර වගුව පැත්තට යන්න හදන දැන් අර වගු එක පැත්තක තිබුණේ වර්ධනය වන දේවල් පුතා අනිත් පැත්තේ තිබුණේ වර්ධනය නොවන දේවල් දැම්මනේ අනේ වගු ගහන්න යන්න හදන හරි ඊළඟ ඩොට් එක පටන් ගමු නෝට් එකේ නම් ඉහළින්නේ ලියලා තියෙන්නේ අපේ නම් මේ පහලින් තියෙනවා ඊළඟ ඩොට් එක දැම්මා සාමාන්‍ය පාට පැන් ලියන්න ඉහතින් සඳහන් කරන ලද ඉහතින් සඳහන් කරන ලද පරිසරයේ ඇති දේවල් පහත පරිදි වර්ග කළ හැකි වේ පහත පරිදි වර්ග කළ හැකි වේ මම මේ ටික මකනවා පුතා හොඳේ පරිසරයේ තියෙන දේවල් ලියාගෙන ඉවරයිනේ ඒවට තමයි ඔය ඉහතින් සඳහන් කරන්න ලද කියලා කිව්වේ හරි මේ ටික මකනවා ඉරේස් කරමු හරිනේ හරි ඉහතින් සඳහන් කළද පරිසරයේ ඇති දේවල් පහත පරිදි වර්ග කළ හැකි වේ. එහෙනම් වගුව ගහන්නයි සූදානම. වගුවක් ගහන්න එනවා අපිට. වගුවේ මේ බලන්න පුතේ ඔන්න වගුව. වගුවේ එක පැත්තක වර්ධනය වන දේවල් කුතාල නම් අඩි රූල පාවිච්චි කරන්න. සර්ට අඩි රූලක් නැහැ සර් පෑනින් තමයි අතේ හුරුවේ මේ අඳින්නේ වගුව. ඔන්න වගුව
ප්‍රධාන කොටස් දෙකකට එන්න ඕන කියලා අපේ දරුවන්ට තේරෙනවා. එක පැත්තක තියෙන්නේ වර්ධනය වන දේවල්. වර්ධනය වන දේවල්. අනිත් පැත්ත තියෙන මොකද්ද පුතා? වර්ධනය නොවන දේවල්. වර්ධනය නොවන දේවල්. වර්ධනය වන දේවල් එක පැත්තක අනිත් පැත්තේ තියෙන වර්ධනය නොවන දේවල්. මොහොතේ වගුව නිර්මාණය වෙන්න ඕන. හරි. එහෙනම් ලියන්න පටන් ගමු. හරි. මේ පුතාලා වගුව මේ පහට දික් කරන්න එපා ගොඩාක් හොඳේ. අපි ලියාගෙන යන අතරේ ඉඩ මදුන දික් කරමු. නැත්නම් අපරාධෙ ලොකුවට වගුව ගහගෙන යන්න. නැද්ද නවත්තන්න ඕන නේද? හරි. වර්ධනේ වන දේවල්. වර්ධනේ වන දේවල් වලට එන්නේ මොනවද? අතන අපි ලියපු ශාකයනෝ. ශාක යටතේ කවුරුද අපි ලියාගත්තේ වරහන් ඇතුලේ? වරහන් ඇතුලේ මොනවද ලියාගත්තේ ශාක යටතේ? ආඹ, පොල්, තෘණ වර්ගනේ. තෘණ වර්ග. දෙක, සතුන්. සතුන්. සතුන් යටතේ මිනිසා, හලගොයා, කූඹියා, කැරපොත්තා. හරිනේ. හරි. එතකොට අනිත් ඔක්කොම තියෙන වර්ධනය නොවන දේ පැත්තේ නේද පුතා? කවුද මේ පැත්තේ එක දෙක කියලා දාලියම්? එක පස, දෙක ජලය, තුන වාතය. මොකද පුතා ශාකයි සතුනේ විතරයි වර්ධනය වන දේවල් පැත්තට අපි දාන්නේ නේද? එතකොට දකුණු පැත්තට වර්ධනය වන දේවල් ඉතුරු ටික පස, ජලය, වාතය, පාෂාණ. මම මේ පුතාලා ඉහළින් ලියපු උදාහරණ සෙට් එකම තමයි මේ වගුවේ දෙපැත්තට දාන්නේ. පාෂාණ. හය නිවාස. පහ නිවාස. හය කුළුණු. හත රථවාහන. අට මේස. නමය පොත්. දහය විදුලි බුබුලු. දහය විදුලි බුබුලු. දහය විදුලි බුබුලු. හරි. වගුව අවසන් කරා. අන්න දැන් ඒ ටික ලියලිවලා වගුව සම්පූර්ණ කරමු. වගුව යටි මෙහෙම අඩිරුල තියලා ඉර ගහලා ටේබල් එක පොටුවම එක වහන්න. වගුව වහන්න. වගුවට යටින් තියෙන වාක්‍ය මං ඉරිස් කරන මකනවා. ඒක දැන් ගොඩ වෙලාවක් තියෙනනේ තිබිලානේ. මොන වගුව සම්පූර්ණ කරන හැම දරුවෙක්ම ඇහෙන් සිග්නල් ඩ්‍රොප් එකක් නිසා හෝ මොනවා හරි හේතුවක් නිසා දරුවෙකුට මං කියන වචනේ ඇහුත් නැතුණා කියලා කලබල වෙන්න එපා. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. හැම දරුවෙක්ගේම නෝට් එක සම්පූර්ණ වෙන්න ඕන. නෝට් එක සම්පූර්ණ වෙන්න ඕන. හරි. නෝට් එක සම්පූර්ණ වෙන්න ඕන. හරි. වගුව අඳිනකොට පැන්සලෙන් ඇඳලා වගුව අඩි රූල තියලා පැන්සලෙන් කොටුව ගහලා අර පේලි දෙක නම් කරන්න ඕන වර්ධනය වන දේවල් සහ වර්ධනය නොවන දේවල් කියලා. ඊට පස්සේ අර උඩින් ලියපු පරිසරේ තියෙන දේවල් ටික තමයි
අපි වර්ග දෙකකට බෙදන්නේ ගොඩවල් දෙකකට ගහන්නේ ටේබල් එක මේ වගුවේ තීරු දෙකට වෙන් කරලා ලියන්න පුතාලා මේ මට පරිසරයේ තියෙන දේවල් තව ගොඩාක් ගන්න පුළුවන් ඒ ඔක්කොම ගත්තනම් ඉතින් ඒ වගුවේ දෙපැත්තට තමයි දාන්න තියෙන්නේ ඉතින් අපි එහෙම ඔක්කොම ලියන්න ගියේ නැහැ නේ ඕන කෙනෙක් ගන්න කාරණයක් නේ පරිසරයේ තියෙන දේවල් නේද ඒතර ඒවා වර්ධනය වන දේවල් සහ වර්ධනය නොවන දේවල් කියලා ප්‍රධාන ගොඩවල් දෙකකට ගහන්න පුළුවන් හරි ඉවර කරන්න මේ වැඩේ බබු ඉවර කරන්න වෙලාව දෙනවා තව මිනිත්තුවක් දෙකක් දෙනවා අය අතරේ මම කතා කරන්න දැන් ඉවර වෙච්ච දරුවොත් එක්ක අනිත් දරුවෝ බබු සම්පූර්ණ කරන්න දැන් අපි පළවෙනි පටන් ගත්තාසේ මැජික් එකක් කරා අද මැජික් එකක් කරන්නේ නැහැ අද අපි වැඩිපුරම මේ පොත් එක්ක ඉන්නේ වැඩත් එක්ක ඉන්නේ පොත් අදපුව බැලුවා දැන් අපි විශේෂ නිදේශයේ වැඩ පටන් ගන්නවා අපි සෙනසුරාදා හැන්දෑවට ඇති වෙන්න කතා කරන ඇති වෙන්න වීඩියෝ දර්ශන බලනවා ඇති වෙන්නනේ අභ්‍යවකාශ ගවේෂණ හා තාරකා විද්‍යාව මේ වීඩියෝ දර්ශන බලනවා වීඩියෝස් බලනවා ප්‍රැක්ටිකස් කරන් තියෙන දවසට ප්‍රැක්ටිකස් කරනවා එහෙනම් අපි අද පොතේ වැඩ හරි උතර ටික දවසක් යනකොට සෙනසුරාදා දවසට තමයි ආසම වෙන්නේ නේ ලබන සතියේ බලාගෙන ඉන්නේ කොහොමද මේ මහා පිපුරුම් වගේ විශ්වය ඇති උනේ කොහොමද කියලා දැනගන්න බලාගෙන ඉන්නේ ඊට පස්සේ අපේ මිල්කි වේ අපේ ශීරපතය අපේ සෞරග්‍රහ මණ්ඩලය පවතින චක්‍රාවාටය නේ ඒවත් මන්දාකිණි ඒවත් ගැලැක්සිය ඒකට මේ ශීරපතය කියන්නේ ඒක කොහොමද තියෙන්නේ අර මම පුළුවන් වුණොතින් අභ්‍යවකාශය තුලින් පොඩි ට්‍රිප් එකකුත් එක්කගෙන යනවා සෞරග්‍රහ මණ්ඩලය තුලින් ට්‍රිප් එකක් යනවා හරි ඒක ලබන සතියේ සෙනසුරාදා හවස 6 ඉඳන් අතාමාත්ම කතා වෙනවා ඒක ලින්ක් එක තියෙනවා අපේ ටෙලිග්‍රෑම් channel එකේ තියෙනවා ඒ වගේම මේ apexonline.lk වෙබ් අඩවියේ පුතාලගේ class id තියෙනවා අපුතත්ට class id ටික මම පොඩ්ඩක් board එකට දානවා සමහර දරුවෝ දන්නේ නැහැ apex එකට ඒ class id අදාල දැන් මගේ වෙබ් අඩවියේ explosionscience.lk වෙබ් අඩවියට class ids නෑ වෙනම 6 ශ්‍රේණි 6 ශ්‍රේණි 2023 පන්ති යටතේ මේ පන්තිට සම්බන්ධ පුළුවන් link එක දාලා තියෙන්නේ අපි අර මුල් අවස්ථාවේදී නිසා telegram channel එකට link එක දාලා තියෙනවා හරි පහුගිය කරපු සියලුම පන්තිවල අපි කණ්ඩායම් කීපයක් පටන් ගත්තා එක කණ්ඩායම් දෙක කණ්ඩායම් ඒකේ පළවෙනි දවස දෙවෙනි දවස කියලා ඔක්කොම රෙකෝඩින් දාලා තියෙනවා. කවර්ට්නේ කවර් දාන තැන ඉඳන් ඔක්කොම කියපුවා රෙකෝඩින් දාලා තියෙනවා ඒක බලන්න. ඒක වෙලාව අරගෙන බලන්න නිදහසේ බලලා මේ විදිහම සූදානම් නම් යාළුවෝ දැන් වැඩ කරන් පටන් ගන්න තියෙනවා. දැන් අපි වැඩ පටන් ගන්න තියෙනවා. හරි? හරි. ඔබලන්න සටහන් පොත මට පෙන්නන්න ආයෙමත් වගුව කොහොමද වැදිලා තියෙන්නේ කියලා බලන්න. වගුව ඔ සටහන් ලස්සනට ලිය වෙනවද මම කැමති පිළිවෙලට වැඩ කරන දරුවන්ට පිළිවෙලට ප්‍රමාණිකූලව නීට් එකට ලස්සනම පොත තියාගන්න කෙනාට කැමති හරි බලන්න ඔව් ලස්සන නෝට් එක තියෙනවනේ පුතා හොඳේ මේ මට මෙහෙම කරනවද පුතාලා මේ පොත් හදලා දැන් ওই පොත් හදපු නැති යාළුවන්ට තමයි මම විශේෂයෙන්ම කියන්නේ ඔය පොත්වල පිටකවර දාලා නැති පොත් හදලා නැති යාළුවෝ පොත් හදලා මට ෆොටෝස් ගහලා එවන්න පුළුවන්ද WhatsApp පොත හදලා ඉවරලා කවරේ දාලා පොත් පොත් තුනක් තියෙනනේ විෂය නිර්දේශය පොත homework පොත practicals පොත ඒ වගේම මාසික පරීක්ෂණ වාර පරීක්ෂණ ෆයිල් කවරේ හදලා ඉවරලා ෆොටෝ එකක් ගහලා WhatsApp දාන්න පුළුවන්ද පුළුවන්නේ සර්ගි නම්බරේට හරිනේ මම බලාගෙන ඉන්නවා පොත හැමෝම සූදානම් වෙන්න ඕන හරි හරි මට පේනවා දරුවෝ ලස්සනට ලියනවා පේනවා නෝට් එක ලස්සනට දිගට දිගට අරගෙන යනවා පේනවා හරි හරි අපි යන් ආයමත් අතන අවසන් කරගන්න ඕන ලියපු වාක්‍ය හරි නේද පුතේ හරි අපි ආය යමු ආයමත් අතන වාක්‍ය අවසන් කරගන්න බබුට පහලින් කාටවත් නෝට් එක ලියන එක අතපසු වෙන්නේ නැහැ නේද තරම ලියද්දි අතපසු වෙන්නේ නැහැ නේ කියන දේත් සර් ඇහෙනවා ඒකම තමයි පේන්නේ හරි නේ බෝඩ් එකේ ඉස්සෙල්ලා අපි ඉගෙන ගත්තා නේ තම වීඩියෝ දර්ශන පෙන්වෙන්නේ නැහනේ වීඩියෝ දර්ශන අද යෙදෙන්නේ නැහැ පුතා මේ පන්තරත් වීඩියෝ දර්ශන තියෙනවා කරගෙන යන පාඩමට අදාළ වීඩියෝ දර්ශන පෙන්වනවා දැන් සුදුර ජීවීන් ගැන පටන් ගන්න පුතා සුදුර ජීවීන් ගැන පන්ති පෙන්වනවා බැක්ටීරියා ගැන වෛරස් ගැන ප්‍රොටෝසෝවා ගැන ඇල්ගී වර්ග ගැන පෙන්වනවා හරි අපි යන් අතර වාක්‍ය ඉවර කරන් යමු පුතා උතර අපේ වැඩ ඉවරයිනේ එතන වාක්‍ය සම්පූර්ණ කරමු මෙන්න ආයෙම නෝට් එක තියෙන තැනටම තමයි යන්නේ අඩුපාඩු සහිත නම් සම්පූර්ණ කරන්න හරි ඔන වගුවට පහලින් කියනවා ආයමත් ගන්න සාමාන්‍ය පාඩ පෑන අපේ දරුවෝ
සාමාන්‍ය පාට පැන අරගෙන ඩොට් එකක් දාලා වගුවට පහලින් ලියන්න ලියන්න ඉහත වගුව දෙස ඉහත වගුව දෙස බැලීමේදී ඉහත වගුව දෙස බැලීමේදී පෙනී යන්නේ ඉහත වගුව දෙස බැලීමේදී පෙනී යන්නේ වර්ධනය වන දේවල් වර්ධනය වන දේවල් සියල්ල වර්ධනය වන දේවල් සියල්ල වර්ධනය වන දේවල් කොහෙද තියෙන්නේ පුතා වම් පැත්තේ මෙන්න මේ වම් පැත්තේ වර්ධනය වන නේ වර්ධනය වන දේවල් ටික තියෙන්නේ මේ වගුවේ වම් පැත්තේ ඒ වර්ධනය වන දේවල් සියල්ල නේ පණ තියෙන දේවල් නැත්තම් කියන සජීවි දේවල් නැත්තම් ජීවි නේ බොන බව තමයි පෙනී යන්නේ අපි හරි ඒක ලියමු ඉහත වගුව දෙස බැලීමේදී පෙනී යන්නේ වර්ධනය වන දේවල් සියල්ල අන්න ගන්න පුතා වැදගත් පාඩ පෑන වැදගත් පාඩ පෑන ගන්න සියල්ල පණ ඇති දේවල් පණ ඇති දේවල් පණ ඇති දේවල් හේවත් හේවත් කියන්නේ ඒකට කියන්න පුළුවන් තව සමාන වචනයක් කියන්න යනකොටනේ පණ ඇති දේවල් හේවත් ආයමත්ම උඩට එනවා උඩ පේලි දෙකක් විතර ක්ලියර් කරනවා ඉඩ ගන්න ඕන මට තේරුණානේ අපේ නෝට් එක ලියන විදිය එක වචනයක්වත් එක පේලියක්වත් මග හැරෙන්නේ නැහැ හරි මෙතරම්වත් මම මකනවා ඉඩ ගන්නවා හරි ඉහත වගුව දෙස බැලීමේදී පෙනී යන්නේ වර්ධනය වන දේවල් සියල්ල වැදගත් පාට පෑනෙන් පණ ඇති දේවල් හෙවත් පණ ඇති දේවල් හෙවත් සජීවී දේවල් සජීවී දේවල් හෙවත් තව සමාන වචන හෙවත් ඔන්න හරිම වචන දැන් එනවා ජීවී ජීවී ජීවීන් ආයම සාමාන්‍ය පාට පෑනෙන් වන බවයි වන බවයි ඉහත වගුව දෙස බැලීමේදී පෙනියන්නේ වර්ධනය වන දේවල් සියල්ල පණ ඇති දේවල් හෙවත් සජීවී දේවල් හෙවත් ජීවීන් වන බවයි ජීවීන් වන බවයි හරි නේද පුතා හරි අලුත් ඩොට් එකක් අලුත් ඩොට් එකක් සාමාන්‍ය පාට පෑන අලුත් ඩොට් එකක් සාමාන්‍ය පාට පෑන තවද තවද අලුත් ඩොට් එකක් සාමාන්‍ය පාට පෑනේ පුතා හොඳේ තවද තවද වර්ධනය නොවන දේවල් වර්ධනය නොවන දේවල් තවද වර්ධනය නොවන දේවල් සියල්ල වර්ධනය නොවන දේවල් සියල්ල ආයමත් වැදගත් පාට පෑනින් ලියන්න පණ නැති දේවල් පණ නැති දේවල් පණ නැති දේවල් හෙවත් පණ නැති දේවල් හෙවත් අජීවී ද්‍රව්‍ය නැත්නම් අජීවී දේවල් අජීවී දේවල් සාමාන්‍ය පාට පෑනෙන් වන බවද පෙනියයි වන බවද පෙනියයි පෙනියයි අවසාන වාක්‍යයට එන්න ඕන නිසා මම වගුව මකනවා ලියලි ඉවරයි නේද පුතල වගු ඉවරයි නේ ලියලා ඔන්න ඔය ගානෙන් ඔන්න වගුව තියන්න හරි අඩුපාඩු සම්පූර්ණ කරන දරුවෙකුට
මොකද අවසාන වාක්‍යය කිව්වේ තවද වර්ධනය නොවන දේවල් සියල්ල පන නැති දේවල් ඒවත් අජීවී දේවල් වන බවද පෙනියයි අවසාන වාක්‍යය අවසාන වාක්‍යය සාමාන්‍ය පාඩ පෑන ඩොට් එකක් දාලා ලියන්න මේ අනුව පැහැදිලි වන්නේ මේ අනුව පැහැදිලි වන්නේ මේ අනුව පැහැදිලි වන්නේ පරිසරයේ ඇති දෑ පරිසරයේ ඇති දෑ පරිසරයේ ඇති දෑ අන්න ආයමත් වැදගත් පාට පැන ගන්න ජීවීන් හා අජීවී ද්‍රව්‍ය ලෙස ප්‍රධාන වර්ග දෙකකට බෙදෙන බවයි හරිද පුතේ මේ අනුව පැහැදිලි වන්නේ පරිසරයේ ඇතිද ජීවීන් හා අජීවී ද්‍රව්‍ය ලෙස ප්‍රධාන වර්ග දෙකකට බෙදෙන බව හරි මාතෘකාවක් ලියලා අපි යමු රූප සටහනක් බලන්න පොඩ්ඩක් ඉන්නකෝ මෙන්න මාතෘකාව ලියන් තියෙන්නේ මොකද ජීවි එතන ඊළඟ දවසේ අපිට ජීවීන් කියන මාතෘකාව යටතේ පටන් අරගෙන බෝඩ් එකේ ගොඩාක් දේවල් කතා කරලා ඉස්සරහට යනවා මාතෘකාව ලියලම පොත වහන්න ඊට පස්සේ මම පෙන්නන නෝට් එකට පොඩ්ඩක් ගිහලා අද හෝම්වර්ක් දෙන්නේ නැහැ හෝම්වර්ක් දෙන්නේ නැහැ හෝම්වර්ක් දෙන්න තරම් උගන්නලා නැහැ ඊටාම සරල මට්ටමකින් වැඩ පටන් ගත්තා හරි හරි ජීවීන් කියලා මාතෘකාව ලියන්න එතන ඊළඟ දවසේ අපිට පටන් ගන්න තියෙන ජීවීන් කියන තැන දැන් මම යනවා නෝට් එක ගාවට පුතාලට ටෙලිග්‍රෑම් channel එකට මේ නෝට් එක දාලා තිබුණා ඒකේ පොඩි කොටසක් තමයි දාලා තියෙන්නේ නමුත් ඒකෙත් වෙනස්කම් කරමින් මම ලියවන්නේ පන්තිවල දැන් අද නම් ලිව්වේ ගොඩාක් සමාන ඒ හා සමාන නෝට් එක නමුත් ඊළඟ සතියේකට ටිකක් වෙනස් කරමින් ලියන ඒක නිසා අර වේලාසනේ ලියන්න යන්න ඕනේ නැහැ අයවසරනේ පුතාල මාත් එක මෙහෙම ලියමු දවස් ටික මෙහෙම ලියමුකෝ පුරු වෙනකන් හරි නේද හරි හරි එහෙනම් මම පොඩ නෝට් එක පෙන්නලා ඉන්නම් පුතාලට හරිද මේක ලියල ඉවරයිද පුතාලා සම්පූර්ණයිද සම්පූර්ණයිද පුතා පුතාට තේරෙනවද මේ පුතාට තේරෙනවද මේ පන්තිය කොහොමද වැඩ ටික යන්නේ කියලා සටහන් ලියන්න ගියාම අතපසු වෙන්නේ නැහැ කිසිදු කොටසක් හෝම්වර්ක් තාම මේ සතිය දුන්නේ නැහැ පළවෙනි සතිය නිසා ඊළඟ සතිය නම් හෝම්වර්ක් දෙන්න පටන් ගන්නවා එතකොට නේ හෝම්වර්ක් කරන්නත් තුනනේ හරි එහෙනම් මම යනවා මෙන්න මෙතෙන්ට මේ බලන්න පුතාලා මෙන්න මේ නෝට් එක තමයි දැන් අපි ලිව්වේ වෙයි බලන්නකෝ මෙන්න මේ නෝට් එක තමයි ලිව්වේ පළවෙනි එකකේ ජීව ලෝකයේ අසිරී කියන ලියලා ඔටික ලියලා ඔය පරිසරයේ තියෙන දේවල් විතරම ලිව්වා 12ක් ලිව්වා ඊට පස්සේ තමයි අර පරිසරයේ තියෙන දේවල් සමහර දේවල් වර්ධනය වේ සමහර දේවල් වර්ධනය නොවේ කියලා කිව්වා ඊට පස්සේ තමයි අර වර්ධනය සඳහා අර්ථ දැක්වීම තිබුවේ මේ අර්ථ දැක්වීම තමයි තියෙන්නේ මේ ඒ අර්ථ දැක්වීම තමයි පුතා තියෙන්නේ මෙන් වර්ධනය anu කාලයත් සමග ජීවීන්ගේ දේහ ප්‍රමාණය ප්‍රමේන් වැඩි වීම. ඉතින් පාල රූප සටහන් දකින්නට පුතාට තේරෙන්නේ නේද මොකද වෙන්නේ කියලා. මෙන්න චූටි බබෙක් නේ ටික 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 මොකද වෙන්නේ? උස වැඩි වෙනවා, මහත වැඩි වෙලා මේ ටික ටික මොකද වෙන්නේ? ලොකු වෙන එක වෙන්නේ, වර්ධනය වෙන එක වෙන්නේ. මේ බලන්නකෝ ඌස් පැටිය මේ. ඌ ටික ටික නේ, ඌ ටික 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 ලොකු වෙලා මෙන් ලොකු පූස් තඩියෙක් බවට පත් වෙනවා නේ වර්ධනය වර්ධනය ඒතර ඒ සතුන්ට අදාළවනේ ශාක වලට අදාළවත් මේව අමුතුවෙන් කියන්න ඕනේ නැණි පුතේ
ඔන්න BG එකකින් BG එකකින් මෙන්න අපි සාමාන්‍ය හරිය කියන්නේ ඇටය කියලා BG එක ප්‍රරෝහණය වෙලා පුතා මේ පැලවෙනවට සයන්ස් වලදී හොඳ වචනයක් තියෙන ප්‍රරෝහණය හොදේ බීජ පැලවෙනවට අපි කියන්නේ සාමාන්‍ය අඹ ඇටයක් පැලවෙලා පේර ඇටයක් පැලවෙලා ඒකට හොඳ විද්‍යාත්මක වචන තමයි ප්‍රරෝහණය ප්‍රරෝහණය පැලවෙනවා කියලා කියන්නේ ප්‍රරෝහණය වෙනවා හරි එතකොට මෙන්න බීජේ ප්‍රරෝහණට ලක් වෙලා මෙන් පැලකට අරගෙන ඊව ටික 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 ලොකු වෙලා ශාකයේ උසින් වැඩි වෙලා මහතින් වැඩි වෙලා මෙන් දෙවැන්ත ගස් බවට පත් වෙනවා ඕක තමයි වර්ධනය කියලා කිව්වේ හරි නෝට් එකේ තියෙනවා එතකොට මෙතන තියෙන්නේ අර පරිසරයේ තියෙන දේවල් අර වර්ධනය වන දේවල් සහ වර්ධනය නොවන දේවල් විතර වර්ග දෙකකට වෙන් කරනවා පුතාලා දැන් මේක තමයි වගු විතර ලියාගත්තේ පහල තින් කියනවා අර විදිහට පණ ඇති දේවල් හෙවත් සජීවී දේවල් හෙවත් ජීවින් වෙන්නේ අර වර්ධනය වන දේවල්. ඒතර වර්ධනය නොවන දේවල් කියල කියන්නේ පණ නැති දේවල් හෙවත් අජීවී දේවල්, අජීවී ද්‍රව්‍ය. ඒ අනුව ජීවීන් sorry ඒ අනුව පරිසරයේ තියෙන දේවල් ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. එක ජීවී අනිත් එක අජීවී ද්‍රව්‍ය. ඒතර ජීවීන් කියන තරින් තමයි අපි මාතෘකාව ලියලා නවත්තලා තියෙන්නේ. තේරුණාද? වෙලාව කීයද? 8:30. 8:30කට අපි ටිකක් කතා කරා විස්තර. ඒ වගේම ඒකත් නෝට් එකකටත් ලියාගත්තා. දැන් අර සටහන් ලියන විදිහ තේරෙනවද? හොඳට ලියාගන්න පුළුවන් වුණාද සටහන පුතාලා? අඩුපාඩු නැතුව සටහන් ලියන්න පුළුවන් වුණානේ. ඒතර ඔන්ලයින් කියලා සටහන් ලියන්න බැරි වෙන්නේ නැහනේ. කොහොම තමයි 7 වසරේ, 8 වසරේ, 9 වසරේ, 10 වසරේ, 11 වසරේ ඉන්න අක්කලයිලා ඔක්කොම වැඩ කරන්නේ. ඉතින් 2021 අවුරුද්දේ ඕ ලෙවල් කරපු අක්කලයිලා හොඳට ඒ අකුරු පුරවලා ගත්තා සයන්ස් වලට. හරි. කොහොම තමයි වැඩ කරන්නේ. ඒක නිසා තාමම අද වීඩියෝ එකක් පෙන්නුවේ නැහැ. අද වීඩියෝ එකක් පෙන්වන දවස බවට පත් කරගන්න ඕනේ නැහැ. අපි සෙනසුරාදට වීඩියෝ එක බලන නිසා. නැත්නම් උතර වර්ධනයේට මම ඊළඟ දවසේ වීඩියෝ එකක් සූදානම් කරලා තියෙන්නේ. අද දිනම් අපි සාකච්ඡාව මෙතනින් නතර කරමු. හරි? මම පෙන්නන්නද පොඩ්ඩක් ඉන්නකො. විනාඩියක් ඉන්න. විනාඩියක් ඉන්න පුතාලා. විනාඩියක් ඉන්න. හරි මම මෙන්න මේක තෝරගත්ත අවසාන කොටස ඉදිරියට අද වීඩියෝ එකක් පෙන්වන්න යනතුනත් හොඳ නෑනේ පුතාලට හරි මෙතන තියෙන වර්ධනයක් තමයි මල් පිපෙන විදි මල් පිපෙන විදි හරි ෂෙයා වුණාද කියලා මට කියන්නකෝ පුතා හැමෝම මට chat box එකේ යන ෂෙයා වුණාද කියලා පුතේ ෂෙයා වුණාද කියලා කියන්න හරිද ෂෙයා වුණාද පුතා හැමෝටම මුළු පන්ති ඔක්කොටම හරිනේ හරි එහෙනම් බලමු ඔන්න මල් පිපෙන විදි ඔන්න මුලින්දන් හරි එහෙනම් කැමරා ඔන් කරලා නැකිරින්න කවුරුත් අදසු ගන්නපෝ තේරුණාද පුතාලා අදසු ගන්නපෝ තේරුණාද සයන්ස් වලට කැමතිද තාම සරල මට්ටමෙන්නේ පටන් ගත්ත විතරයිනේ හරි මහන්සි නෑ නේද පුතාලා මහන්සි නෑ නේ නෑනේ හරි එහෙනම් අපි ඔක්කොම එකසරට ආයිබුවන් කියමු පුතාලා
එනම් පුතාලා දුල හැමෝටම සුබ රාත්‍රියක් හැමෝටම බුදු සරණයි දෙපිටයි අපි ආයමත් අච්චු පොතේ වැඩවල විශේෂ නිර්දේශ වැඩවලින් හමු වෙනවා ලබන සතිය බදාදා හන්දේ 6 හමාර 8 හමාර එතකොට සෙනසුරාදා හන්දේ 6 ඉඳන් 7 හමාරක අභ්‍යවකාශ ගවේෂණේ තාරකා විද්‍යාව විද්‍යාත්මක වීඩියෝ දර්ශන සහ ප්‍රැක්ටිකස් කියන ප්‍රායෝගික පරීක්ෂණ කියන විශේෂිත වැඩසටහනක් හම්බ වෙනවා හරි එහෙනම් එක සැරේට ආයිබෝන් කියමු 1 2 3 ආයිබෝන් පුතේ අනේද ලස්සනට පොත්වලට කවර දාලා ලස්සනට සටහන් ලියලා මේ ෆොටෝස් අරගෙන මට WhatsApp දාන්න ආ මේ දරුවෙක් හල්තුන සර් WhatsApp නම්බරේ මොකද්ද කියලා WhatsApp නම්බරේ තමයි මම මේ උඩින් ලියන්න 0.71 35 37 338 0.71 35 37 338 තමයි සර්ගේ WhatsApp අංකය සර්ට කෝල් කරන්න පුළුවන් නෝ මේ අංකයට WhatsApp messages ඉවන්න පුළුවන් මේ අංකයට සර් පන්තිරායේදී ෆෝන් answer කරන්නේ නැහැ අදිසිවත් කෝල් එකක් දීලා සර් answer කරේ නැතුව අර WhatsApp නම්බරයට message එකක් එවතියි. ඒකට සර් බල්ල type කරන හැරි voice message එකක් හරි එවනවා. ඒ වගේම පුතාලා දුල හැමෝම දැන් Apex එකේ දරුවන්ට Apex platform එකෙන් වෙනම SMS සේවාවක් ක්‍රියාත්මකයි SMS එනවා ෆෝන් එකට තාත්තා ගියාම. ඒතර අපේ expert science එකෙත් science LR කියන message system එකේ SMS එනවා. හරිද? නමුත් ඔය ඔක්කොම Telegram channel එකේ ඉන්න මම voice messages දානවා අර free links එහෙම දාන්න බැහැ. අර සෙනසුරාදරේ 6-7 පන්ති link එක පවා දාන Telegram channel එකට. Telegram channel එකේ නැත්තම් මේ නම්බරයට message එකක් එවන්න. WhatsApp message එකක් එවන්න. ඒක සඳහා කළේවන්න Telegram channel එකේ link එක එවන්න කියලා. Telegram channel එකේ link එක එවන්න කියලා. එහෙම ඉවුවට පස්සේ link එකක් එවයි link එක උඩ click කරාම channel එකට යනවා WhatsApp group හදන්නේ WhatsApp group වල ඉන්නකොට හරිම කරදරයි හේතුව තමයි පිටස්තර ඕනම කෙනෙකුට එල පුතාලගේ පුතාලගේ අම්මලා තාත්තලාගේ telephone number සේවයම ගන්න පුළුවන් නමුත් Telegram group එකක් නේ Telegram channel එකක් Telegram channel එකේ ඇතුළට ඕන කෙනෙකුට එන්න පුළුවන් link එක හම්බුනොත් එන්න පුළුවන් නමුත් ඇතුළට આવට ඉන්න පුතාලගේ දරුවන්ගේ දෙමාපියන්ගේ කිසිදු තොරතුරක් කාටවත් ගන්න බෑ ඒකයි Telegram channel සදලා තියෙන්නේ අපේ අයවසින්න 11 වසර දක්වා හැම ශ්‍රේණියකටම Telegram channels තියෙනවා හැම එකකම වගේ ගත්තොත් ඉන් ඔය ලොකු පන්තිල ගත්තොත් 500 600 දරුවෝ ඉන්නවා online physical වෙන දරුවෝ හරි නේද හරි නිසා පුතාලා Telegram channel එකට හැමෝම යන්න ඒකට අර වැදගත් දේවල් දානවා හරි නේද voice message එක දානවා time table දානවා zoom links එහෙම දානවා ඒක නිසා ඒකට යන්න කවුරු අර phone එකේ WhatsApp app එක වගේම Telegram app එක තියෙන්න ඕන නැත්තම් play store ගිහලා telegram කියලා search කරලා install කරගෙන අර අපේ පැත්තෙන් යන link එක උඩ click කරාම channel එකට යනවා. ඒකට හැමදාම නේ දවසක් හරි දවසක් ගිහලා බලන්න මොනවද තියෙන කියලා. අර අභ්‍යවකාශ ගවේෂණය හා තාරකා විද්‍යාව එහෙම කරපු වැඩසටහන් වල recording දාලා තියෙනවා. මේ පන්තියේ recording එක අද එකත් ඒකට දානවා. හරිද? හරි. එච්චර. හරි පුතා. ආම මයික් ඔන් කරන්නම්.